අලිය ගාල්ල උණ වටුනා. අයිබෝවන් සුපුරුදු පරිදි ඔබ ජනහඬ කාලීන සංවාදයේ සමග අද අප ජනහඬ විශේෂ සාකච්ඡාවට ආරාධනීය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජන්ත් මැතිතුමාට අයිබෝවන් ගරු මැතිතුමනි ඔබතුමා බොහොම ජනතාව අතර කතාබහට ලක්වන චරිතයක් වෙලා තිබෙන අවස්ථාවක අපගේ ආරාධනීය පරිදි මේ සාකච්ඡාවට සහභාගී වීම අපි තාම අගය කරනවා ඒ වගේම අපිට ඒක ගෞරවයක් හැටියටයි අප සලකන්නේ ගරු ඇමතුමනි කාල වේලාව හිට ප්‍රමතුමනි කාල වේලාව අපි ප්‍රවේශමෙන් කළමනාකරණය කරගමු බොහෝ කරුණු ඔබතුමා වගේ අත්දැකීම් තිබෙන උගත් දේශපාලනඥයෙක් සමග ඔබට වෙච්ච දේ වගේම රටට වෙන දේ පිළිබඳවත් අප සාකච්ඡා කිරීමට කල්පනා කරනවා ශ්‍රේෂ්ඨ කිහිපයක් ඔස්සේ ගරු හිටපු අමාත්‍යතුමනි දැන් ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මම දැක්ක පත්‍රවල වාර්තා කළා තිබෙනවා රාජ්‍ය මැතිකමෙන් දොට්ට දැම්ම වගේම පක්ෂයේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් තියලා ඔබතුමාගේ මහජනතාව ලබා දුන්නු මන්ත්‍රී දුහරියත් ඉවත් කරන තැනට ක්‍රියා වෙන බබට වාර්තා පළලා තිබුණා මොකද්ද එතුමා වෙන්නේ යන්නේ ඕනේ දැන් මම දැන් ඔය ඔය කරුණු කීපුව අය සමහරු පළවෙනි පළවෙනිවතාවට පාර්ලිමේන්තුවට ආපු අය එතකොට මේ සමහර කවුරු හරි කිව්වා දැන් එහෙම කියන්න ඉතින් මේ සමානුපාතක නියෝජන ක්‍රමයේ යටතේ පළමු ඡන්ද දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක පක්ෂයකට පක්ෂ ජයග්‍රහණ දොරේක කතරයක් ගන්නවනේ එතන. ඊළඟ එක ගහන්නේ මනාපෙට. එතන මනාපෙට ගහන්නේ මහජන නියුක්තව තෝරන්නේ. එතකොට මේ පොහට්ටුවට ගහන කතරේ මේ මනාපෙට ගන්න කතරේ වෙනසක් තියෙනව නීති අත්දැක විට කියන. හොඳට ජනතාවගේ නියුක්තියයි කියන තැන තමයි අතන මනාපෙ ඡන්දෙන් එන්නේ. හරිද? එතකොට දැන් මම යම් ප්‍රකාශයක් කළා නම් ඒ මම අර පොලේදි කරපු කතාව ඒ කතාව මං කළේ මහජන නියුක්තියක් හැටියට ජනතාවට වෙලා තියෙන යම් පීඩනයක් පිළිබඳව මගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න. එතකොට අපේ රටේ තියෙන්නේ දැන් පාර්ලිමේන්තුව නියෝජනය වෙන ඕනම රටක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. එමය අපි කියන්නේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ මුළු රටේම ජනගහනයේ දැන් අපේ මිලියන 22ක් මිලියන 22ක් එකට එකතු වෙලා තීන්දුවක් ගන්න බැරි නිසා පාර්ලිමේන්තුව තියෙනවා. ඒ මිලියන 22 නියෝජනය කරන්න දේශ 25ක් යනවා. හැබැයි පාර්ලිමේන්තුවට ගියම පාලක පක්ෂයක් තියෙනවා විපක්ෂයක් තියෙනවා. හැබැයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කොතනකවත් කියන්නේ මේ පාලක පක්ෂයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි විපක්ෂයේ කියලා. එතකොට කොයි පැත්තේ හිටියත් මහජන නියෝජිතයෙක්. එතකොට නියෝජිත කියන අදහසින් මෙන්නේ ඒජන්ට්ස්, ඒජන්ට්. එතකොට ජනතාවගේ නියෝජිතයෝ අපි. එතකොට අපි ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන එකේ මූලික කාර්යභාරය මොකද්ද? ඒ නියෝජිත දුරේ අපිට දුන්න නියෝජිත තත්වය යටතේ කටයුතු කරේ. හරි. ඉතින් ඒක නිසා අපි ඒක බලමු මේ වෙලාවට ආවහම මම දැන් දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළා මනාප ප්‍රකාශ කරන්න අපේක්ෂකයන්ට. දැන් දේශපාලන පක්ෂය තමයි මූලිකව ජනතාවගේ බලයේ පිරිනැමෙන්නේ. දැන් ඒ ඒ වගේම ගරු හිටපු ඇමතිතුමනි ඔබතුමා නීතිඥ මහත්මයෙක් ආචාර්ය උපාධියක් තිබෙන මහත්මයෙක් නීතිය සම්බන්ධයෙන් බොහොම අත්දැකීම් තිබෙන කොළඹ මහාධිකරණයේ කාලයක් මම හිතන්නේ ඔබතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර දේශපාලන පක්ෂයේ අසාධාරණ පත්වෙච්ච කට්ටිය වෙනුවෙන් පෙනී සිටපු දේශපාලන චරිතයක්. ඉතින් මේ ඇත්තටම දැන් අපි කිව්ව පක්ෂයේ විනය
කඩකිරීමක් සම්බන්ධයෙන් වැරදි කවරු වෙලා පක්ෂයේ සමාජිකත්වය අහෝසි වුණොත් එනයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අහෝසි වෙනවා කියලා නීතිය තිබෙනවා නේද? ඔව් දැන් මෙහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ 13 උපවගන්තිය තමයි ඔබට අදාළ වෙන්නේ. මට මේ උවට ව්‍යවස්ථාවත් මං ගෙනාවේ නෑ. මං හිතුවේ මේ ප්‍රශ්නේ ආයි කියලා. ඉතින් මං ඕන කෙනෙකුට බල්ලා බලන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 13 උපවගන්තිය. ඒක තමයි කියන්නේ යම් කිසි දේශපාලන පක්ෂයක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පක්ෂයකින් ආවනම් මන්ත්‍රීවරයෙක් වෙලා ඔහු පක්ෂය වෙනත් පක්ෂයකට ඒ අවස්ථාවේදීම මන්ත්‍රී දුර ඉන්න ගමන් සමාජිකත්වය ගත්තොත් ඒකම හේතුවක් වෙනවා ඔහුගේ මන්ත්‍රී දුරේ අවශ්‍ය. ඊට අමතරව මේ පක්ෂයෙන් විනය තීන්දුවක් ගත්තොත් එතෙන්දි දැනුම් දෙන්න පුළුවන් පක්ෂයේ සමාජික දුරේ අහුසි කරනවා. पाक्षिक सामाजिक दूरे अहोसी उनो ये पक्षे महालेखावरिया विसी पार्लमेंट महालेखावरिया दैन दिन पुलवांग मे आगे सामाजिकत्व अहोसी कल लतीन यथकोट सामाजिकत्व अहोसी वेनो ना यथकोट पार्लमेंट महालेखावरिया पीवर गण ने एक मतिवर्ण सरस्वर दैन दे अब यथेन्दी मसिक काल्यक्तन महालेखावर दैन मसन ये मसे अतुत पुलवांग ये अतृप्ति पत्च मंत्रीवरियाट ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. එතන මාස දෙකක කාලයක් තියෙනවා. මේ මාස දෙක කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරුණ ඉදිරිපත් කළාන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසාන වශයෙන් තීන්දුව කරන්නේ. මේ අර පක්ෂ ආරං තියෙන තීන්දුව සාධාරණද නැද්ද කියලා. ඔව්. දැන් ඔබතුමා ඇත්තරම එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා හැටියට දශකයකට අධික කාලයක් මා දන්නා තරමින් මහඟු සේවාවක් ඉෂ්ට කළා. දැන් ඔබතුමාගේ දැනීමේ හැටියට ඔබතුමා මේ දෙල්කඳ පොලේ ගිහිල්ලා කර ප්‍රකාශය හෝ වෙනත් කාරණා මත මන්ත්‍රී මහජනතාව ලබා දුන්නු මන්ත්‍රී ධූරයේ ඉවත් කිරීමල තරම් මිනී විරෝධී ක්‍රියාවක් ඔබතුමා කළා කියලා මට හිතෙනවා නෑ මම එහෙම කිසිත් හිතන්නේ නෑ මම ඒ ගැන මොනවත් වැඩි කරුණු කියන්නේ නැහැ මොකද අවසාන වශයෙන් ඕක ওই විදිහටම ගියොත් एक अधिकरणेट अन्न तीन निशा मंगेन इटोड़ा करण की अन्य मुगद अभी नीति अभी तीन करण सी अल्लम की अन्यान्यानी प्रश्न अभी उबतुमाकिन हटियट उबतुमारे परमादर्शी नायक वर्तमान अगमति महेंद्र राजपक्ष महान यही महान हेतु एकाक्तम मम दिदा सतरतम संधानी महलेकंवरिया ममतम बुलत्कुलेल यापदिंचिकल्ला පළවෙනි මහමැති වර්ණේම නාම යෝජනා දින 5කදී නාම යෝජනා හැදුවා. පක්ෂ 14ක් ආපු සිළුම් දේශපාලන පක්ෂ එකට අරගෙන. එදා ඉඳලා මැතිවරණ 12 ගමන් නාම යෝජනා හදලා තිනවා. ජනාධිපති මැතිවරණ 3ක ජනාධිපති අපේක්ෂකයාගේ නාම යෝජනා පත්‍රය මම හදලා තිනවා. මේ කතා කරන කිසිම කෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ 3ේදීම මේ මැතිවරණ කොමසාරස්ගේ ශාලාව තුලටත් ඇතුල් වෙච්ච අය නෙවෙයි. පළවෙනි සැරේ ඇතුළුනේ මමත් එතුමත් එච්.එල්. සිල්ලා जनाधिपति अभ प्राप्त होने पास डी एस विजय सिंह तुम्हें जनाधिपति देंगे तुम्हारा अभ प्राप्त तो एक सा मट याद देखी टीका तीन इलाट लेखा फिट कट करा दी मट वेनवाणी पक्षे विनू क्रियात्मक एहम क्रियात्मक दी मट एक अद्यकी मुक्ति प्रादेशिक सभा मट्टम पलात सभा मट्टम जातक मट्टम यदि मगे मत के हेरीट मम और කොළහකට ආසන්න කාලයක් සඳහන් ලේකම්වරයා හැටියට හිටියා. පක්ෂ 14ක් සඳහන් හිටියා. මං කියමු පාර්ලිමේන්තු මැතිවරණ 3ක්, ජනාධිපති මැතිවරණ 3ක්, පළාත් සභා මැතිවරණ 3ක් ඔය ආදි වශයෙන් මැතිවරණ 12ක් අතුල. නමුත් මගේ මතකයේ හිටනම් කිසිම මන්ත්‍රීවරේ මම මහලේකම් දුර ඉන්න වෙලාවේ අපි විනය පරීක්ෂණයක් තියලා ඉවත් කළේ නැහැ. එහෙම කරන්න උනේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මොකද අපි සඳහන් තුල ඒ විනය රැකෙන ආකාරයෙන් පක්ෂය කටයුතු කළා. ගෙන මන්ත්‍රුරට අවශ්‍ය නම් මට කිව්වොත් එහෙම නැත්නම් ගෙලින්ම පක්ෂේ නායකයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණ ගැහෙන්න පුළුවන්. දැන් අනේ වැදගත්ම තැනකට ඔබතුමා ආවේ. පක්ෂයේ විනය පරීක්ෂණ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විනය රැකෙන ආකාරයෙන් පක්ෂේ කටයුතු කරන නිසා. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කෙන් චන්දරේ ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙනවා. පළවෙනි අවස්ථාවේ ලැබුණේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ඔබතුමාට ලැබුණා. දැන් ඔබතුමා දෙල්කඳ පොලේ ගිහිල්ලා මේ තියෙන ප්‍රශ්න මාධ්‍ය ඉස්සරහා කියවුවාම අර පක්ෂ අභ්‍යන්තර විනයට මොකද වෙන්නේ? එතන විනය උල්ලංඝනය වීමක් වෙන්නේ නැද්ද? ගරු හිට පෙමෙතුමා නෑ මගේ අදහස නැහැ කියලා. මොකද හේතුව
මේ මහජන නියුත්‍රය කතා කරෙමු තියෙන අයිතිය පාර්ලිමේන්තු විතරක් සීමා වෙන්නේ නැහැ. ඊළඟට කණ්ඩායමට සීමා වෙන්නේ නැහැ. සමාජයේ තුල කතාබහට ලක් වෙන්න පුළුවන්. ඉතින් මම චේතනාත්මකව කරුණ දැක්වීමක් කළා නෙවෙයිනේ. හදිස්සිය අහම්බෙන් ඒ මාධ්‍යවේදියා තනියම ඇවිල්ලා හිටම මම හිතන්නේ ඔබතුමා දන්නවා ඒක. තනියම ඇවිල්ලා හිටම මේ 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 කැල්ලුව අර මිරිස්වැලඳ ගාව ඉඳලා. මිරිස් අතරම මේ ගිරිදට පිටිද තුනේ කිලෝ එක 1200යි. හා මේ මේ ග්‍රෑම් 120යි. එහෙමයි තිබුණේ. ඉතින් ඒ අහපු ප්‍රශ්න තමයි මම උත්තර දුන්නේ. දැන් ඊළඟට ඔබතුමාට තව එක ඔබ අහපු ප්‍රශ්න තමයි අර දෙකක් තියෙනවා කියන හේතුව. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා දන්නවා කොහොමද මම කටයුතු කළේ කියලා. මොකද මේ සමහර කරුණු තියෙනවා ලේකම්වරයෙක්ට කටයුතු කරද්දී එදා මම අදටත් මම හෙටත් කවදාවත් නොකිය යුතු කරුණු තියෙනවා අපි ගත්ත තීන්දුව අතර. ඒක මම මෙතෙන්දි කියන්නෙත් නෑ හෙට කියන්නෙත් නෑ අනාගත දවසක කියන්නෙත් නෑ. ඒක තමයි අපි තුල ඇති වෙලා තිබෙනා වූ විශ්වාසය කියන එක. එනිසා ඒක කියන්නේ නෑ. ඒක ඒකත් ආදර්ශයක් ගන්නයි කියලා මම කියන ඔය ඔය මට යම් යම් කරුණු කියන මේ මේ වැඩි පළපුරුද්දක් නැති අය තියාගේ පළපුරුද්ද අනුව තමයි ඒක වෙන්නේ. දෙවෙනි කාර්යය මම පෙන්වන්න හිටුවේ දැන් ඔබ දන්නවද 1915 හරි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමාගෙන් පස්සේ රයිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ඉන්නකොට ජූනි මාසෙ මත මටක හැටියට 25 වගේ දවසක පාර්ලිමේන්තු විසිරෙව්වා. ආයේ අගෝස්තු මාස දිනයක මට දිනේ මතක නැහැ 15 17 අගෝස්තු වල මහමැතිවරණේ තිබ්බා. ඒ මහමැතිවරණේ තිනකොට මම තමයි සංධානී ලේකම්. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් තිබුණේ නැහැ. ඒක බිහුනේ 2017 විතර. එතකොට මම මහින්ද රාජපක්ෂ ජනතුමාවත් සංධානයේ තුලටම අරගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ එක්කතාවේ ඇතුව තමයි නාම යෝජනා සකස් කළා. අපි 95ක් මන්ත්‍රී දුර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ 105ක් දිනක්. හරි. එතකොට ඒ ඒ ගත්ත ක්‍රියාමාර්ග නිසා තමයි ඒක වුණේ. මේ 95න් 54 දෙනෙක් 54 දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවීමේදී මගේ මතක හැට 2017 මේ අය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයට ගත්තා. හරි. සලාම් සමාජිකත්වයට ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතකොට මේ සිළු දෙනා විපක්ෂයේ හිටියේ. හරි. එතකොට එතකොට මම සඳහන් කළේ එකම කමෙන් අයින් වෙලා තිබුණේ මං ඉල්ලාස් වෙලා තිබුණේ මහමැතිවරණයෙන් පස්සේ. මොකද අර පරදිච්ච අපේක්ෂකින්ම දාන්නයි කිව්වහම මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. නමුත් මට ඒකේ මගේ අප්‍රසාදය පළ කරන්න මම ඉල්ලාසුන. ඒක තමයි කරේ. දැන් එතකොට ඒකට කතා ගොඩක් තියෙනවා මාව තහනම් කරලා තිබුණා. එහෙමම ඒවා මං කියන්නේ නැහැ. නමුත් මං පෙන්නලා දෙන්න හැදුවේ මෙන්න මේ 99-13 වගන්තිය ඍජුවම බලපාන අවස්ථාව තමයි මේක. ඒ කියන්නේ බුලත් කුලේ ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 අගෝස්තු මැතිවරණයේ පාර්ලිමේන්තුවරගේ මන්ත්‍රීවරු 54 දෙනෙක්. හරි. ඊළඟ මැතිවරණයකට පෙර ආතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අලුතෙන් හදපු දේශපාලන පක්ෂය සමාජිකත්වයට ගත්තා. එහෙම ඒක පැහැදිලිවම 99 උපවගන්තිය 13 උල්ලංඝනය කිරීම. අයි විනය පරීක්ෂණයක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මම නෙවෙයි සන්ධාන ලේකම් මහින්ද අමරවීර දැන් ඉන්න වර්තමාන ඇමතුමා ලේකම්. එතුමට එක ලියුමයි ලියන්න තිබුණේ මේ මැතිවරණ කොමසාරිස්වරයාට. විනය පරීක්ෂණයක් තියන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද ඒ හැබැයි එහෙම කළේ නැහැ. ඇයි කළේ නැත්තේ? එහෙම ඒ කළේ නැත්තේ මොකද මේ මොකද ඒ වෙලාවේ මේ ඔක්කොම එකට හිටපු කණ්ඩායම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පක්ෂ දේශපාලන පක්ෂික නාමක අය තමයි මේ 95 තුල හිටියේ. එයින් 54ක් තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටෙව්වේ. දැන් එතකොට මේ මට විනය පරීක්ෂණ ඕනේ කියලා කියපු අර පොත්පත්ඩාපු මන්ත්‍රීවරයා පළවෙනි වතාවට තමයි මේ මේ පැත්තට ඇවිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආවේ. ඊට කලින් එතුම හිටියේ එක්සත් ජාතික පක්ෂය. ඔබතුමා හොඳට දන්නවනේ. ආ එතුම හිටියේ එක්සත් ජාතික පක්ෂය මොණ්ඩාගල පළාත් සභාවේ. හරි. ඉතින් වෙන කිසිම කෙනෙකුට මම හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඔක කියන්න කොන්දක් නැහැ. නැත්නම් මොකද මේ කාරණේ ඒගොල්ලෝ දන්නවා. හැබැයි මේකට එයා අදාළ නැහෙනේ. දැන් ඔය පාර්ලිමේන්තුවේ ඒ 54 දෙනාම මේ පාර්ලිමේන්තුව රාවනේ. ඒ 54 දෙනාගෙන් මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කරුණා. හරි. අනිත් සියලු දෙනාම ඇමතිවරු හෝ රාජ්‍ය ඇමතිවරු. අද මේ මතක තියාගන්න ඕනේ මේ සිළු දෙනා ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු වීමේ පදනම සකස් කරන්න මම මුල්ුණයි කියලා 2015 අගෝස්තු මැතිවරණේ.
මම බුලත් කොලේ නාම යෝජනා නොදුන්න නම් සමහරට වෙන් සමහර පිරිසක් පාර්ලිමේන්තුව නොඑන්නත් තිබුණා ඉතින් දැන් අප දෙල්කඳ පොලේ කතාවනේ මේ නෑ මම පෙන්වුවේ මේ කියන ප්‍රකාශවල බහර දූර කමයි අපි මේ මේ ඉතිහාසයේ අපි කටයුතු කරපු ආකාරයයි අතර තියෙන වෙනස පෙන්වන්න ඇත්තටම දැන් අපි කිව්වොත් දැන් ඔබතුමාට රාජ්‍ය අමාත්‍ය ධුරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම නම් දිගට තියෙනවා අමාත්‍ය ධුරයේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් වුණාට ඒ අමාත්‍ය ධුරයේ නිරපා හැරීමට ජනාධිපතිවරයා බලතල දිනවනේ ඔහුගේ ඔහු සතු බලතල පාවිච්චි කළේ ඔය දෙල්කඳ පොලේ කතාවට විතරයි කියලා විශ්වාස කරන්න පුළුවන් නේ ඒක මම දන්නේ අර පොත්පත් සාකච්ඡා තියලා තමයි අර අර මේක මන්ත්‍රීවරයෙක් කිව්වේ නෑ බුද්ධංශ තොරතුරු උත්පාදනම් වුණයි කියලා එතකොට මම නගපු තර්කය බුද්ධංශ තොරතුරක් පදනම් කරගෙන හරි කොහොමද විනය ක්‍රියා මාර්ගයක් ගන්න එක දෙක බුද්ධංශ තොරතුරු එහෙම ගන්නව නම් මේ මන්ත්‍රීවරු පසුපස හඹා යමක් වෙන්න එපා බුද්ධංශේ එන මම විතරක් නෙමෙයි තව මන්ත්‍රීවරු ගණනාවක් පසුපස එහෙම යනව ඇති එකෙන් පේන්නේ මොකද්ද එකෙන් පේන්නේ මේ තුනෙන් දෙකක් තියෙනවා කියව උනාට මන්ත්‍රීවරු පිළිබඳව විශ්වාසයක් නැහැ අත්‍යවශ්‍යම දැන් අපි දැන් අපි ගැන එහෙම එහෙම කියන්න අවශ්‍ය නැහැ මොකද අපි ඉතිහාසයේ ඔය 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 ඉන්න අය පාසල් යනවා අපි දේශපාලනේ පටන් ගන්නවා මම 1991 කෝට්ටේ නගර සභාවේ උපනගරාධිපති වුණේ පළවෙනිවතාවට ඊට කලින් ඉඳලා දේශපාලනේ කළා මම හැබැයි දේශපාලනේ පටන් ගත්තේ මම දිවුරුන් දීමෙන් පස්සේ උසාවියට ගිහිල්ලා එතකම මම දේශපාලනේ කළේ නැහැ මොකද ඊට කලින් මගේ තාත්තා හිටියා නගර සභාවේ මගේ පාප්පා හිටියා උපසභාපතිලා කෝට්ටේ නගර සභාවේ අපිට ඕන තරම් කරන්න තිබ්බා අපි ප්‍රාදේශීය දේශපාලනේ එහෙම හිටියා වුණාට ක්‍රියාකාරී දේශපාලනට ආවේ නැහැ මොකද මම හිතාගත්තා වෘත්තීය මට්ටමක් අරගෙන තමයි දේශපාලනට යන්න ඕනේ හැබැයි අද ඒක පේන්න නැහැ නේද දැන් ඔබතුමා මේ දැන් දෝරෙන් නරපා හරියා කියලා ඔබතුමා මුල් මතාවර දැනගත්තේ කොහොමද නෑ මට මේ මාධ්‍යවේදී මම අත්‍තරම මාත්‍යංශරන්න සූදානම් වෙලා ඉන්නකොට ඒ ওই දවසේ මට මේ මාධ්‍යවේදී කියන අඟහරුවාදා ගිය අඟහරුවාදා මේ මට මාධ්‍යවේදී තමයි කතා කරලා කිව්වේ මේ ඔබ ඔබතුමාව මේ තනතුරෙන් ඉවත් කළායි කියලා දැන් නිවුස් එකක් යනවා කියලා හරි පස්සේ ඒ පාර මම මාත්‍යංශර කතා කරලා කිව්වා මේක හරිද කියලා බලන්න කොහොටත් මම දැන් එනවා කියලා එතකොට මම උදේ නම් විතරයි ඉතින් මං ගියේ මං හොඳ වෙලාවට මං 31 වෙනිදා වෙනකොට මේ අලුත් අවුරුද්ද පටන් ගන්න ඕනේ නැන්ද මගේ මේ කබඩ් අරවනවා ඒව ඔක්කොම ක්ලීන් කරලා තිබ්බේ එතකොට අපේ කාර්යාලයත් එහෙමයි අලුත් අවුරුද්ද පටන් ගන්න එපා ඒකෙන්ද මට වැඩි වැඩි මේ කලබලයක් තිබුණේ නැහැ මට තිබුණේ වාහන ටික බාර දෙන්න කාර්යාලීය උපකරණ ටික බාර දෙන්න ඉන්වෙන්ටරි මොන හිටන ඒ ටික සකස් කරන්න ඒව ඔක්කොම කළා මං දවල් 11 11 මාරනකොට ඒ වෙලට ටික ඉවර කළා බෑ දෙකින් ඒ අතර දුරු දුර කතන මම මාධ්‍ය වෙදින්නා මේ ඔක්කොම වුණා ඒ ඔක්කොම ටිකල්ලා මම ඉතින් මං එතෙන්ට යනකොට සූදානම් වෙලා ගියේ නෑනේ මේ අපෝ ඒ වාහනේ ගින්නේ ඉතින් මම හිතාගත්ත දැන් වාහන බාර දුන්නේ හැම පස්සේ ආපහු මං ඕකේ නැගලා එන්න ගියොත් එමේ ඊළඟට ඕක චෝදනාවක් ඔබ මතක තියාගන්න ඕනේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වෙනකොට ජනාධිපති මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනනකොට 9 වෙනිදා පාන්දර හරි එතකොට 9 වෙනිදා දවස තුල මම මගේ වාහනේ ඇරියා මම එතකොට පරිසර ඇමති ඒ වෙලාවෙම අපේ වාහනේ අවලි ඉවර කළා හරි සමහරු ඒක දන්නේ නැහැ ඒ මොකද අපිට එහෙම අවශ්‍ය නැහැ නේ ඒක ඔබතුමා රාජකාරිය වාහනේ බාර දීලා ත්‍රිරෝද රථයක නිවසට ගියේ ඔබතුමාට පෞද්ගලික වාහනයක් නැතිකමර නෙවෙයි නෑ පෞද්ගලික වාහනයක් ඇත්තරම මට තිබුණේ නැහැ අපේ මේ මේ මම ගියේ අපේ මගේ පුතා ඉන්නේ කිට්ටුව. එයාගේ ගෙදරට ගියා. එතෙන්ට මං වාහනයක් ගෙන්න ගත්තා වෙන මිත්‍රෙක්. අතන ඔබතුමා දැන් මං දැන් මම මිත්‍රෙන් එළියට ආවන් පස්සේ එළියට වෙලා ඉන්න බෑ නේ. නෑ මම අදහස් කළේ දැන් ඔබතුමා 91 දේශපාලනය කළ කෝට්ටේ නගර සභාවෙන් ගම්පහෙන් ඡන්දිල්ලලා මහැමතිලා මේ බස් නැහැ පළාත් සභාවේ 2006 දැන් කැබිනට් ඇමතිකම් දැන් රාජ්‍ය ඇමතිකමත් තිබ්බ ඉස්සර කැබිනට් ඇමතිවරයෙක් හැටියට ප්‍රබලව හිටපු කෙනෙක්ට පෞද්ගලික පරිහරණයට වාහනයක් නැද්ද? एक हफ्ते प्रश्न कहुए पौद्गलिक पारिहरने मैं इसलिए वाहन गे मन दुरुंदीला असूपाही इत कल मैं लंका बैंक वेटी इतर मंग असूपाही दिवृंदीला मम असूहाय असू हतवेन कोट मंग पलविनी वाहन मंग गता अधिक उसावी वेड़कन का की दान रुपये हेट दे दाह अरे लांस मिशी लांस एल के हतश्री
ඔකටම වාහනේ ඊට පස්සේ තේ වගුණුකනේ එමේ එහෙම තමයි හිටියේ ඉතින් ඒක නිසා මේ දැන් දැන් ඌව එච්චර දෙවල් නෙමෙයි 2000 පාර්ලිමේන්තුවට ගිය ගමන් මගේ දිස්ත්‍රික්කෙත් නැතුව ගම්පහින් තරං කළා පළවෙනියට මනාප ඡන්ද අරගෙන 52ක් වැඩිච්ච ඡන්ද වලින් ප්‍රතිශතය අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා එදා ඉඳලා හිටපු මට අමාත්‍ය දුර පහක් දාපු මට මේ රාජ්‍ය අමාත්‍යංශවත් මේකෙන් දුන්න වාහනවත් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මට මට කාර් එකක් දීලා තිබුණෙත් නැහැ මොකද මට පස්සේනේ මේ මේක දුන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා බාරගෙන නොගත්ත නිසා එතකොට මා සති 3 මාසයක් විතර ගත වෙලා එතකොට මේ තීන වාහන ඒ ඔක්කොම ලේකම්ලු උපුරු පවාරගෙන මට තිබුණේ මේ මේ එන්ජින් එක තියපු ජීප් එකක් තමයි මට ඔබතුමානේ දැන් අර ඒ වගේන මම මේ කාටවත් කියන්න ගියේ නැහැ ඔබතුමා රාජ්‍ය මාත දුවේ ධර්ණ සමයේ පෞද්ගලික වාහනයක් තිබුණ නැත්නම් ඔබතුමාගේ පෞද්ගලික නේ මම මගේ තිබුණා මම අධිකරණයට යද්දි තිබුණා ඔව් නෑ මම දැන් රාජ්‍ය මාත දුවේ ධර්ණ සමයේ දැන් අපි කුවේ අගහරු වාදන පෙර ඔව් ඒ කාල සමය තුල ඔබතුමා සතුව වාහනයක් තිබුණ නැත්නම් පෞද්ගලික පරිහරණයට පෞද්ගලික ගමන් බම් බිමන් ගියේ කොහොමද නේ ඒ අපි මේ මේ අපේ පුතාගේ තියෙනනේ යා වාහන ගන්නවා විකුණනවා වැඩ කර කර මේටි ඉතින් ඒකින්ද ඔය කොහොනත් ඒ වෙලාවට මට වාහනයක් ගන්න පුළුවන් අප අද මේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සමග අපි එතුමා සමග මේ කරන සාකච්ඡාවේ එතුමාට මුහුණ පාන්න තිබෙන ප්‍රශ්න රටට මුහුණ පාන වෙන ප්‍රශ්න පිළිබඳවත් අප සාකච්ඡා කරන ඒ වගේම දයාබර ප්‍රේක්ෂක ඔබටත් අප අවස්ථා ලබා දෙනවා ප්‍රශ්න කෙටියෙන් ඉදිරිපත් කරන්න බොහොම සීමිත අවස්ථාවක් ලබා දෙන්නේ ඒ සඳහා අප 01122706128 දුරකථන මාර්ගයේ මෙතන සිට විවෘත කරන්න අපේක්ෂා කරනවා එසේ සිහිපත් කරමින් අප විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්ත්‍රණය ප්‍රධාන පාලක මැදිරියට असम समाप्त देखें सम्मानिता वे मगे जय ग्रहणे रहसाई स्पीड टेस्ट बाय उग्ला परीक्षण टानुव श्रीलंका वे वेगवत मसह अंक एके जंग मुद्र कथन चाले लिस एसएलटी मोबिटेल वासर देख हमारा पुरावट नुकड़वा सम्मान इन पिदुम लदवगाई एसएलटी मोबिटेल एक में एक सवेदियाव පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහා ජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. ඔවුන්ද අපි වෙනිම සිහින දැකපු අය. එහෙත් අප වෙන්නව ඔවුන් ඔවුන්ගේ ලොකුම සිහිනත් සැබෑ කරගත්තා. ජීවිතය ජයගත්තා. ඔවුන් භාවිත කළේ දැන් මේ මොහොතේ ඔබ හා අප අතේ පවතින උපකරණ හා උපාංගමයි. ඉතින් ඔබේ සිහිනේ ජය ගැනීමට ඔබ උත්සාහ නොකරන්නේ ඇයි? ලොකුම සිහිනයත් සිහිනයක් නොවේ. SLT මොබිටෙල්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සමග අප මේ විශේෂ සංවාදයක් තිබෙන්නේ. ගරු හිටපු ඇමතුමනි මේ තාමත් ඔබතුමාගේ ප්‍රශ්නයෙන් එහාට මම ප්‍රශ්න අහන්න සූදානමක් නැහැ. ඔබතුමාට අගමැතිතුමා කතා කළා කියලා ආරංචි වෙලා තිබෙනවා මේ පත්තරේ කියලා තියෙනවා ඔබතුමා දූරයෙන් නැරඹුවට පස්සේ අගමැතිතුමාගෙන් ඇමතුමක් ආවා කියලා. එතුම මොනවද කියන්නේ ඒ වෙලාවේ? නෑ එතුම මට කතා කළා කොහොම මේ සුසිල් මම දැනගත්තත් ගෙදරින් තමයි පණිවිඩය මේ 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 ඉවත් කළයි කියලා කිව්වහම ගොඩාක් ලොකු සංවාදයක් කියන්නේ මං කෝවා නෑ ඉතින් නෑ සර් අපි මේ මන්ති අවුරුදු 11ක් ඔබතුමන්ත් එක්ක ලේකම්පෙන්ටත් වැඩ කළා තිනවනේ. ඉතින් ඇමතිවරෙක් හැටත් ඇමති දුර කීපයක්ම දරලා තිනවනේ 2005 ඉඳලා 15 වෙනකම්. ඉතින් ඒක නිසා මට මේවලු මේක එහෙම ගැටලුවක් නැහැ. මේ මම හිටිය ඉඳලා උසාවිය යනවා මගේ වෘත්තිය දෙන්න කියලා මං කිව්වා. ඒ කියන්නේ අගමැතිතුමාවත් දන්නේ නැතුව ජනාධිපතිවරයා Tamanට පැවරිය තිබෙන බලතල අනුව ඔබතුමාව දෝරෙන් නිරපා හැරියා. ඔව් මේ 20 වෙනි සංශෝධනය සම්මත කළහම පස්සේ අගමැතිතුමා දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ පත්වීම් දීමේදී හෝ ඇමති හෝ කැබිනට් ඇමති දුරයක් හෝ කැබිනට් නොවන ඉවත් කිරීම සඳහාත් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා නම් අගමැතිතුමා විමසා විමසී යුතුයි. එතකොට ඔබතුමාට හැඟෙනවද ඔබතුමාලා තෝස්සලා අපි සීදී විනාසගෙන තිනවා. 20 වෙනි සංශෝධනයේ සම්මත කළා. වෙච්ච හානිය ගැන ඔබතුමාට දැන් ඔනේනේ ඔව් මෙහෙමයි 20 වෙනි සංශෝධනයේ ගෙනීමේදී ඔය ඕක එක කාරණයක් විතරයි.
හැබැයි දහනමිනි සංශෝධනයේ තිබුණ යම් ආකාරයක නොගැලපෙන තැන් කීපයක්. එන්නේ නොගැලපෙන තැන් කීපේ නිවැරදි කරන්න අවශ්‍ය කියන මතය අපි හිටියා. ඒ නිසා තමයි ඒකට අතෙස්සුවේ. හැබැයි එතකොට ඒ තුල එන සමස්තය සමස්තය අරගෙන අපිට විරුද්ධ වෙන්න බෑනේ. මේ දැන් ඇත්තටම මම කියාගෙන තාය දැන් අපි දැක්කා කැබිනට් මණ්ඩලයේ ඊට පෙර දින රාත්‍රී තිබුණ කැබිනට් මණ්ඩලයේදී ඔබතුමාව දුහරෙන් ඉවත් කරන බවට ප්‍රකාශයක් වෙලා නැහැ මේ පුවත්පත් වාර්තා කරන හැටියට පහු වෙනද පැවති කැබිනට් තියෙන දැනුම් දී මේ මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක අපේ उत्तर මේ අවස්ථාව වෙනකොට රටේ ජනතාව පත්වී තිබෙනා වූ පීඩනයන් සහ අසිරුතාවෙන් පිළිබඳව මේ වැඩි ගණන් ගන්නේ නැති අයට ගරු හිටපු ඇමතුමනි අපිට ඇමතුමක් ලැබෙනවා 011 2176128 ඔස්සේ අම්පාරේ සිට විජේරත්න මහත්මිය සම්බන්ධලා ඉන්නවා අයබවන් විජයරත්න මහත්මයා මතුකරපු ප්‍රශ්නේ කියන්නේ විශ්වවිද්‍යාල සංශෝධනයේ ගෙනාවේ අර මම කලින් පැහැදිලි කිරීම කළානේ 19 තිච්ච යම්ම් අඩපාඩු සකස් කරගෙන 20 ගෙනාවේ తాවකාලිකව. ඒ කියන්නේ පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යනවායි කියලා. ඉතින් එතුමා හෙව්වේ ඇයි ඒක නොකිව්වේ කියලා. ඒකනත් මම පාර්ලිමේන්තුවට කලින් දවසක කිව්වා. ඒ කිව්වේ පාර්ලිමේන්තුවේ මේ කියන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යනවනම් අපි ලැබපු අත්දැකීම අපි නීති उपाधि हदारणकुटा नीति विद्यालय व्यवस्था नीति हदारदी अभी लोके आंडु विविध आंडु क्रम मे मे शील अपेरटे आंडु व्यवस्था इतिहास मे कीवी आंडु व्यवस्था कीवी अदती हटे व्यवस्था कीवी आंडु व्यवस्था स्वस्था मेक हाईवेनी अपेरटे आंडु व्यवस्था इतिहास मे हाईवेनी පළවෙනික තමයි 1833 කෝල්බ්‍රුක් කැමරන් කොමිෂන් එකෙන් ආපු කවුන්සිල් එක ප්‍රධානය කළේවා කවුන්සිල් එක එතනින් තමයි ඉතිහාසය පටන් ගන්නෙ කෝල්බ්‍රුක් කැමරන් එක ඊට පස්සේ ඩොනම කොමිෂන් එක ඊට පස්සේ සෝල්බරි කන්ස්ටිටියුෂන් එක ඊට පස්සේ 972 රිපබ්ලිකන් කන්ස්ටිටියුෂන් එක ජනරජ ව්‍යවස්ථාව ඊට පස්සේ 78 එනවා ඊට කලින් තව එකක් ආවා එතකොට තමයි 6 වෙනි එක හැටියට මේකෙන් ඉතින් ඔය පාර්ලිමේන්තුවේ ඔය විවිධ කතා කියන දේශපාලඥයෝ මේකවත් දන්නේ නැහැ කෝල්බ්‍රුක් කැමරන් කොමිෂන් එක කවද්ද කියලා වොත් ඒක කියන්නේ මට අපිට අපි මේවා පරිශීලනය කළා මේවා මේ අධ්‍යයනය කළා තියෙන නිසා මම දැන් මේ මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් දැන් සෝල්බරි කන්ස්ටිටියුෂන් එක අපි හදපු එකක් නෙමෙයි සයිවර්ජෙනින්ස් සෝල්බරි කන්ස්ටිටියුෂන් එකේ නිර්මාතෘ. එතකොට 1947 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකින් තමයි මේ 948 ඉඳලා නිදහස ලැබිච්ච සෝල්බරි ව්‍යවස්ථාව අපිට දුන්නේ. අපි හදපු එකක් නෙමෙයි. එතකොට මේ යටතේ 970 බලයට පත් වෙච්ච ආණ්ඩුව තුනෙන් දෙකක බහුතරයකින් මේ සම්මත වුණොත් එහෙම අපි අලු ආණ්ඩුක ව්‍යවස්ථාවක් පනවනවා කියන එක ජනතාවගේ මැන්ඩේට් එකක් අත්තා. අය ජනමත විචාරණයකට නොයන්නේ. මේ මැන්ඩේට් එකක් තමයි එතකන් අපි හිටියේ ඩොමිනියන් තත්ත්වේ. ඒ ඩොමිනියන් තත්ත්වයෙන් පූර්ණ නිදහස බවට පත් වෙන තමයි 972 රිපබ්ලිකන් කන්ස්ටිටියුෂන් එක ආවේ. එතකොට 1970 පත් වෙච්ච ආණ්ඩුව සිරිම බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සමගි පෙරමුණ ආණ්ඩුව තුනෙන් දෙකක් තිබ්බා. එතකොට ඒගොල්ලෝ ආණ්ඩුක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැදුවා. ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් අවුරුදු දෙකක් සාක්ෂි විමසලා ඒ ටික කළා තමයි ගත්තේ. හැබැයි මෙතෙන් දෙක ලක්ෂණයක් තියෙනවා. මොකද 1940 මේ සොල්බරි ආණ්ඩුක ව්‍යවස්ථාවේ 29 1 2 3 කියන උපවගන්ති තුන මංගා ව්‍යවස්ථාව අතේ නැහැ හැබැයි මම කියන්නේ මේ හරි ඕන කෙනෙකුට බලන්න පුළුවන්
මේ වගන්ති අර්ථයේ සුළු ජාතීන්ගේ අයිතින් වලට බලපාන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම පිළිබඳව තර්කයක් තිබ්බා. ඒතර ඒ කාලේ හිටපු මේ අව්‍යවස්ථා විශාරද ආචාර්ය මේ කොහොමද නීතිවේදියෙක් වෙච්ච සීඑෆ් අමරසිංහ එක පාර්ශ්වයකින් තර්ක කළා බැහැයි කියලා. කොළිනාඩි සිල්ලා ප්‍රමුඛ තව පාර්ශ්වයක් තර්ක කළා පුළුවන් කියලා. හැබැයි මේ මේ මෙතෙන්දි කලේ මේ බලන 72 ව්‍යවස්ථාවේ අර පූර්විකාවේ පැහැදිලිව කියලා තියෙනවා ජනතාව කෙරෙන් ලබා ගන්නා වූ මේ 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 බලය තුලින් ජනතාවගේ ඒ බලයත් එක්කයි මේක කරන්න කියන්නේ. ඒ නිසා තමයි සම්පූර්ණ පාර්ලිමේන්තුවේ රැස් නොවි නවරංගහලේ රැස් වෙලා තමයි මේක ව්‍යවස්ථාව සම්මත කළේ. එතෙන්දි පෙන්වුවේ අර කලින් ව්‍යවස්ථාවේ තියෙන පරිපාටින් අනුගමනය කිරීමකින් නෙවෙයි 72 ව්‍යවස්ථාව හැදුවේ සම්පූර්ණ ඊට පරිබාහිරව ජනතාව කෙරෙන් ලබා ගන්නා වූ බලෙන් තමයි අපි මේ ව්‍යවස්ථාව හදන්නේ කියලා. ඇත්තටම 72 මේ ව්‍යවස්ථාව මේ විදිහට හැදුවේ නැත්නම් එයාජවදන මැතිතුමාට 78 ව්‍යවස්ථාව හැදීමේදීත් ප්‍රශ්නයක් එන්න තිබුණා. මොකද එතකොට 78 ව්‍යවස්ථාව හැදුවේ 72 ව්‍යවස්ථාවේ තිබිච්ච පරිපාටිය අනුගමනය කළා. ඒතකොට දැන් අපි හදන 20 දක්වා ඇවිල්ලා තියෙන සෑම සංශෝධනයක්ම ඇවිල්ලා තින්නේ 78 ව්‍යවස්ථාවේ කියලා තියෙන පරිපාටිය අනුගමනය කරමින්. දැන් අපි අලුත් ආනුකම ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒත් 78 තියෙන පරිපාටිය අනුගමනය කරන්න ඕනේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ 2015 හදපු ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට මැතිවරණයෙන් පස්සේ එතුමත් කිව්වනේ අලුත් ආනුකම ව්‍යවස්ථාවක් ගේනවායි කියලා. ඉතින් ඒ සඳහා කමිටු 6ක් හැදුවා අනුකමිටු. අනුකමිටු 6ක් හදලා ඒකත් ඇත්තමයි ගෙනාවේ. ඉතින් මම උඹ පෙන්වලා දුන්නා මේ ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් අලුතෙන්ම හඳුන්වා දෙනවා නම් ව්‍යවස්ථා හැදීමේ කාර්යභාරය අයිති කාටද? පාර්ලිමේන්තුවට. අපේ මොන්ටිස්කු න්‍යාය ඉඳලම තියන්නේ විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය. ඒතර ව්‍යවස්ථාදායක කියන්නේ ලෙජිස්ලේචර්. පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුවේ තියෙන කාර්යභාරය තව කෙනෙකුට පවරන්න බෑ. ඒතකොට හොඳම උදාහරණය තමයි 72 ව්‍යවස්ථාව සම්පාදනය කරපු ආකාරය. නොයෙල් තිත්තවෙල්ල තමයි ලේකම් මේකේ. ඒ වගේම තමයි මේ 2015 මැතිවරණයෙන් පස්සේ මේ දෙයක් එහෙම අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න බැරි වුණා. නමුත් එතෙන්දී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාලා අගමැතිවරයාගේ සභාපති වෙලා මම හිතන්නේ සැසි ගණනාවක් තිබුණා. අනුකමිටු 6ක් තිබ්බා. මම එක අනුකමිටුක සභාපති. රාජ්‍ය සේවය පිළිබඳ මම අපි එකේ හදලා තුන මෙන්න මෙච්චර දුරදී එකේ. දැන් පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රකාශනවල එක. එතකොට මේ වගේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. මේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නයි කියන එක මම පාර්ලිමේන්තුවේ එතකොට මේ විජයරත් මහත්මයාගේ ප්‍රශ්න දීර්ඝ උත්තරයක් ගියන් සමාවෙන්න එක කිව්වට ඇත්ත වශයෙන්ම 20න් පස්සේ නව අනුකම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනකොට මේ තියෙන ඔක්කොම ඇම්බිගියුටිස් ඒ කියන්නේ නොගැලපීම් තියෙන තැන් නිර්වුල් කළා අලුත් ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒකට යටත්ව තමයි විශ්ව සම්මත වෙන්නේ. අපිට තවත් තැමතුමක් ලැබෙනවා. අපිත් එක්ක දැන් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නේ මාකොළ සිට රුවන් මහත්මයා. අයිබවන්. අයිබවන්. රුවන් මහත්මයා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා. ඔව් මම අපේ ගරු සුසලමතුමාට කතා කරන්නේ. ඔව්. එමුතුමා මොකද මේ පොළට ගිහිල්ලා මිනිස්සුන්ගේ මේ ජීවන බර ගැන කතා කරලා ඔබතුමාට අමතකම නැති වුණා. ඒ වුණාට මේ විශ්වයේ සංශෝධනයෙන් ওই ලැබਿੱච්ච බල තල හින්දා තමයි ওই දේවල් වෙලා තියෙන්නේ. අද මිනිස්සෙක්ට මේ කටේ ජීවත් වෙන්න බෑ. ව්‍යාපාර කරගන්න බැරුව ලොකු අමාරුවක ඉන්නේ. ඉතින් ඔබතුමාලා ඉන්නේ මිනිස්සුන්ගේ දුක ජනතාවට කියන්න, රටට කියන්න. ඉතින් ඔබතුමාලට මේ වගේ දෙයක් කියාගන්න බැරි නම් ඉතින් අපි දැන් කාටද කියන්නේ කියන දුක තමයි අපිට දැන් තියෙන්නේ. ඔබතුමාගේ මේ අපි දන්න ඔබතුමා සාමාන්‍යම මනුස්සෙක් එක්කම ඕන කෙනෙක්ගේ උදේට ගිහින් හම්බුන කතා කරන්න පුළුවන් දුක කියන්න පුළුවන්. ඉතින් එහෙම කියාගෙන ඔබතුමා කිව්වේ ඔබතුමාගේ දුක නෙමෙයි ජනතාවගේ දුක. ඔතන කිව්වේ. ඉතින් ඒ කියලා වැඩි දවසක් වෙලාවක් යන ඉස්සෙල්ලා ඔබතුමාට අමතකමක් නැතුණා ඔය විශ්වයේ සංශෝධනයේ වෙච්ච ලොකුම බරපතල වරදක් කියලා තමයි මම නම් හිතන්නේ ඔබතුමා. මම සූදානම්. එතෙන්දී මෙරුවන් මහත්මයා මේ විශ්වයේ සංශෝධනයේ නොගෙනවත් වෙනස තින්නේ 19 දී ඇමතිවරයාව ඉවත් පත් කිරීම සහ ඉවත් කිරීම වෙන්නේ ජනාධිපති විසින් විධායක බලතලයටද. වෙනස 20දී අගමැති විමසන්න අවශ්‍ය නැහැ. 19දී විමසයි. ඉතින් මේකදී විමසුවත් ප්‍රශ්නයක් නෙමෙයි, විමසලත් කරන්න පුළුවන්. ගෙදර වැඩන්නේ. මම දැන් මේ විමසුවා නම් යම් ආකාරයක හරි මේ යම් කිසි සාකච්ඡාවක් වෙනවන්නේ. නෑ විමසුවා නම් මම හිතන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තුමා මේ ධර්ම ස්ථාවරේ මට හිතා ගන්න පුළුවන්. මම ඔබතුමා අධිකු කාලයක් එතුමත් දැක්කේ පිහින්ද. මේ ඔබතුමා කියලා තිනවා පත්තරේට, මම මේ පත්තරේ කියවුවා ආණ්ඩුව ජනාධිපති
රකින්න අපි ගත්ත අවදානම මහින්ද මහත්තයා හොඳට දන්නවා. මොකද්ද මේ ජනාධිපතිවයි ආණ්ඩුවයි රකින්න ඔබතුමාලා ගත්තා කියන ඔච්චර ගත්තා කියන අවදානම තත්ත්වය. මම හිතන්නේ ඌක මං කිව්වේ මේ වර්තමානීයම නෙමෙයි. වර්තමාන තත්ත්වය. මේ නම වෙන්දා. නෑ හරි. එමුනේ මං කිය ඔය සිද්ධිය. ආ. මේ සිද්ධිය. හරි. මේ 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 කියන කාරේ මේ හයිලයිට් කරලා තියෙන එක නේද? ඔව්. ඒකෙන් මම පෙන්වුවේ මේ 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 ඉතිහාසය. ආ ඉතිහාසයකවත් එක තමයි මං කිව්වේ දැනට. මොකද සමහර තීරණාත්මක අවස්ථා තිබ්බා. ඔය අද ඔය රූපහානි ඉස්සරහට ඇවිල්ලා විවිධ මත කියපු මේ අය නොදන්න ප්‍රබල අවස්ථා තිබ්බා අපි මම ලේකම්වරේ හැටියට. මතකද 2007 දී 2007 අයවැය ලේකණේ පරාජය කිරීමේ සූදානමක් තිබ්බා. එතකොට ආණ්ඩුපක්ෂ සංවිධානයේ ජෙරජ් ෆර්නැන්ඩිස්. TN එකේ එක මන්ත්‍රීවරේ වාර තුනක් ඇවිල්ලා නැතුව ඔහුගේ මන්ත්‍රීවරේ අහෝසි වෙලා තිබුණා. ඒක අපි හොයාගත්තා. හොයාගෙන අපි ඒක පවා බ්ලොක් කළා ඡන්ද දෙන්න බැරි වෙන්න. මොකද අලුතෙන් කෙනෙක් පත් කරන්න වෙලාවක් නැහැ. පහුවෙන්දනේ ඡන්දේ. අපි ඉච්චර දුරට ඒවා සංවේදී වුණා ඒ වෙලාවේදී. ඔය දැන් ඉන්න ඒව දන්නේ නැහැ. අනිත් එක මේ 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 මතක තියාගන්න ඕනේ මේ 169 ඡන්ද ලැබුණේ 3/2 ජනවරම ලැබුණේ මේ එකපාර මේ පහුගිය මැතිවරණයේදී එකපාරම මේ හාස්කමකින් වුණා නෙමෙයි. ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ කාලන දේශපාලන ඉතිහාසය ඇවිල්ලා එතුමා 2010 දී විපක්ෂ නායක වුණා. එතකොටත් අපි එතන හිටියා. ඊට පස්සේ එතුමා 2001 විපක්ෂ නායක 2004 මේ අගමැති වුණා. ඒ එතුමා අගමැති දුරේ මම දැන් කියන්න වෙලා නැහැ. එතුමා දන්නවා. ඒකෙදී අපි කාර්යභාර කරපු කාර්යභාරය ඔය එක්කෙනෙක්වත් දන්නේ නැහැ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. විනය පරීක්ෂණ තිබුණා මට ඒක කියන්න පුළුවන්. හරි. ඒක නිසා ඒක එතුමා දන්නවා. ඉතින් ඒක නිසා මම ඒකයි ඔය කියලා තින්නේ. ඊට පස්සේ විවිධ අවස්ථා එනවනේ. ආණ්ඩුව බලයට තිනුකොට විවිධ අවස්ථා අනපේක්ෂිත අවස්ථා නෝ. දැන් 2005 දහර තුච්ච ආණ්ඩුවේ බරපතල යුද්ධයකින් ගැටලා හිටිය අවුරුදු 4ක් තිස්සේ. ආ එතකොට ඒ එන හැම එකකදීම අපි මේ වර්තමාන ඒ ආණ්ඩුව ඒ ජනාධිපති වරක ගැනීම සඳහා අපි විශාල වැඩපිළිවෙලක් කළා. ඉතින් දැනුත් පහුගිය කාල සීමාව තුළ වුණත් අපි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු හැට අපි කාර්යභාරයක් ගන්නවා. හැබැයි ඔය දැන් පොලේ මතුවෙච්ච ප්‍රශ්නයත් අද රටේ ජනතාව මතුවලා තියෙන පීඩනය. ඒ පීඩනය කියන අවස්ථා නැති වෙනකොට කොහේදී හරි හදිස්සියෙන් ඇහුවෙලාවට කියන්න වෙනවා. මේ කියන්නේ ජනතාව තුළ තිබෙන පීඩනය මහජන නියෝජිතයෙක් හැටියට ඔබතුමාට ආණ්ඩුවේ තීන්දුව තියන ගණ තැන් වලට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? දැන් කණ්ඩායම් රැස්වීම තිබුණේ නැහැ පහුගිය මාස 3 මේ ප්‍රශ්න කතා කරන්නේ. තිබුණේ නැහැ. කණ්ඩායම් රැස්වීම විතරනේ කතා කරන්න තියෙන. අනිත් ඒවා අමතිවරු කතා කරනවා කැබිනට් රැස්වීම. ඉතින් රාජ්‍ය අමතිවරු මාස 3කට වතාවක් අතර මුණ ගැහිමේ සම්ප්‍රදායක් තිබුණා. අවසානික සූම් මීටින් එකක් තිබ්බා. මොකද මේ කොවිඩ් 19 තුල. ඉතින් ඒ කොවිඩ් 19 එක්ක වෙනි ප්‍රායක දුෂ්කරතාවෙන් තිබ්බා. ඉතින් ඒත් හැබැයි එතකොට දැන් සාමාන්‍යයෙන් ඉස්සර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලේ ඔය මොනහරි වෙන්නේ ප්‍රශ්නයක් කරනකොට 20 කණ්ඩායම 25 කණ්ඩායම හැටියට ජේෂ්ඨතාවෙන් එක්ක කැඳවලා ඒ කණ්ඩායම් එක්ක වෙන ඇමතිවරු දෙතුන් දෙනා දාලා සාකච්ඡා කරනවා. ඇත්තටම දැන් කණ්ඩායම් රැස්වීම කාලයක් තිබ්බේ නැති වුණාට ඔබතුමා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ කියමුකෝ. හැබැයි ඔබතුමාගේ පරමාදර්ශී නායකයා අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරන්න තිබ්බනේ. ඇයි එහෙම කියන්නේ උත්සාහ කරන්නේ? නෑ මෙහෙමයි. මේ පහුගිය මාස කීපය තුළම ඔය දැන් තමයි ඔය කොවිඩ් 19 ටිකක් ලිහිල් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ තිබිච්ච කාල උතුනොම්නත් බොහොම ආරක්ෂක විධානත් එක්ක නීටි අපිත් එහෙමයි එතුමන්ලත් එහෙමයි. ඒක නිසා එතෙන්දී ඒ අවස්ථාවන් මැගිහැරි ගියා වෙන්න පුළුවන්. නමුත් තීන්දුව ගැනීමේදී තීන්දුව ගන්න අය ඒ කියන්නේ අමතිවරු ඒ වගේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට මේ අඳුම තරමේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ සහෘද මන්ත්‍රීවරු නේද? දැන් අපි හිතමු එළවලු පිළිබඳ ප්‍රශ්නයකදී බැලිමඩ ප්‍රදේශයේ බණ්ඩාරවෙල බදුල්ල දඹුල්ල ඒ වගේ ප්‍රදේශයේ කණ්ඩායමක් එක්ක කතා කරලා බලන්න මොනවද තොරතුරු හරි නිවැරදි වෙනව. මහජන නියෝජිතයෝනේ. හැබැයි දැන් අපි ජනතා මුණ ගැහෙනවනේ දිනපතා. අපි ඉන්නේ අපේ ගෙවල් වලනේ. එතකොට උදේ හතා මාරනකොට එන ඒ ටික කළා තමයි අපි යන්නේ. ආයි කාර්යාලයට ගියහම අපේ තුණ්ඩු දෙන්න නොම්බර දෙන්න මොනවත් නැහැ. ඉන්න ටික ඔක්කොම ඉවර කරනවා. හරි. කොයි හරි තැනකට ගියත් ඒත් එහෙම. ඉතින් එතකොට ජනතාවත් එක්ක නිරන්තරයෙන් අපි ගැටෙනවා. ඒ ගැටෙනකොට අපිට ඡන්දෙ දුන්න අයමනේ වැඩි හරියක් හම්බ වෙන්නේ. අපි වැඩ කරගන්න ඉන්නේ. පොදුයි අනිත් අයත් එනවා. හැබැයි එතකොට ජනතාව අපිට කියන කරුණ තියෙනවානේ. ඒ කරුණ එක්කනේ අපිට ඒ පීඩනේ එන්නේ.
එතකොට මේ පීඩනේ එනකොට ඒව විසඳන් ගැනීමේ ක්‍රමවේදයකට යන්න අපිට අදහසක් යන්න තියෙන අවස්ථාවක් නැත්තම් එතන බරපතල පීඩනයක් වෙනවා. දැන් ඇත්තට ඔබතුමා ගිය අදහස් දැක්කම හැටියට ඔබතුමාත් ඉඳලා තියෙන දැඩි පීඩනයක. නෑ පීඩනය කියන්නේ මම ඇත්ත වශයෙන්ම දැන් කවුද පීඩනයට අහු වෙලා නැත්තේ කියන්නේ බලන්න. මම අහන්නේ එතරම් පීඩනයක් දරාගෙන ඔබතුමාව ජනාධිපතිවරයා දෝරෙන් නිරපා හරින්නකම් ඇයි බලන් හිටියේ? ඇයි අයින් වෙන්නේ බැරි? නෑ නෑ මෙහෙමයි ඉතින් අපි මේ කණ්ඩායමක් හැට එකට මේ මැතිවරණ දී ඡන්ද දීලා පත් කළා තියෙනවානේ. එතකොට අපිට යම් කිසි අපිට යම් වගකීමක් යුතුකමක් තියෙනවනේ ඡන්ද දීපු ජනතාව වෙනුවෙන් ඒ කරුණු කියන්න ලැබෙන අපිට සාකච්ඡා කරන්න ලැබෙන නිසා කතා කරන්න. අපිට සමහරවිට අපේ ඉන්න ඔය නාගරික මන්ත්‍රීවරු අපේ පාක්ෂිකයම හම්බුණා වගේ නයි සර්ලව කියන්නකෝ මේ තියෙන කරුණු කියලා අපිට කියනවනේ. ඒක ස්වභාවිකයි. ඒක ඕනෙම පක්ෂක කෙනෙකුට කියනවා. දැන් රාජ්‍ය මාත දුහුරියක් දරලා ඔබතුමාට කතා කරන්න තියෙන්නේ කණ්ඩායම් රැස්වීම විතර නා මන්ත්‍රී දුහුරියක් ප්‍රමාණයි. නේ නේ මේ ප්‍රශ්නේ ඉන්නේ නෑනේ. දැන් රාජ්‍ය මාත්‍යංශයට අදාළ කරුණ නම් මාස දෙක තුන සැරයක් එක්ක සූම් එකකින් හරි කතා කරනවනේ. හැබැයි ඒ කාල සීමාව මේ 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 පොදු ප්‍රශ්න වලට ගන්න බෑනේ. මොකද ඒක විශේෂ විෂානුබද්ධව කතා කරන්නේ. ඉතින් ඒ කරුණු අපි කතා කරලා තියෙනවා. අපිට තවත් අමතමක් ලැබෙනවා මාතලේ සිට දැන් සම්බන්ධ වෙලා ඉන්නවා සංජීව මහත්මයා. අයබවන්. අයබවන්. ඔව්. ප්‍රශ්නේ හන්නේ කතා කරන්නේ මාතලේ සංජීව දිසානායක. අපිට හයියෙන් කතා කරන්න ඇහෙනවා මදි. මම කතා කරන්නේ මාතලේ සංජීව දිසානායක. ඔව්. මගේ ප්‍රශ්නේ අපේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමා හරි බුද්ධිමත් අවංක මහජන නියෝජිතේ එතුමා අපි වෙනුවෙන් නැගී සිටින අපි ගොඩක් ආඩම්බර වෙනවා. මගේ දේශපාලන රටාව මා සමග ජන බලවේගයේ. නමුත් මම ආදරය කරන උසස් මහත්මේ මම කියන්නේ යන්නේ ඒ වෙලාවේ ඔබතුමා නැගී සිටින අපි ආඩම්බරයි. හේතුව අද රටේ තියෙන වස්තුවේ ඉතාම ගැඹුරු ඉතාම අද දුප්පත් ජනතාවට කන්ද නැහැ. දුප්පත් ජනතාව මන්දපෝත ඉදිරි පරම්පරාව ඉදිරි විදිහට දරු පරම්පරාව මන්දපෝතනින් පෙළවි. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක ඔබතුමා මම හිතන විදිහට ඔබතුමා ඒක දන්න නැති. ඒකෙන් මේක මුදුව ගන්න අපි පක්කක් ඉලක්ක කරගෙන ඉන්නේ. මේ වෙලාවේ සියලුම දෙනා දරුතර සංග්‍රහයෙන් සිල්ලනවා. මේලේ දුප්පත් ජනතාව වෙනුවෙන් කතා කරන්න. නිලධාරි මහජන නියෝජිත වෙන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ අය පැපවිලිනවා. ඒක ඔබතුමා පිළිගන්නවද නැත්නම් මන් දන්නේ. මොකද දැන් ඉන්න ශ්‍රී ලංකාවේ වැඩිම බෞද්ධයෙක් ඉන්නේ දුප්පත් ජනතාව. දුප්පත් ජනතාවගේ දරුවෝ අද මන්දපෝතිනේ. අද කපස් එකක් නැහැ. අදුමත් මහගන්න පැත්ත නැහැ. අයිති ප්‍රදානම් කරන ආහාර. ආහාර කිරි එකක් බොන්නනේ. ඒ ළමයට අවශ්‍ය කිරි එකක් උදේට ළමයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔබතුමා ඉස්ලාරේ කතා කරපු දේ අපි ආරම්භරේ. ඉතින් මේකට තමයි මේක ඉදිරියට බල ගන්නවන්ට මේක පස්ස තරහදෙම අපිට වැඩක් නැහැ. මේ රස මේකත් වන්ද රස ආදරය කරන කෙනෙක් විදිහට මම කතා කරා. මම සුති මාතලේ සිටේ සංජීව මහත්මයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මම කියන්න ඕනේ දෙයක් නේ. ඔය අත්‍යවශ්‍යම මේ සංජීව මහත්මයා මේ මාතලේනේ. ඉතින් එතුම දන්නවා මේකේ මේ මේ ගම්බද ප්‍රදේශවල තත්ත්වය. දැන් අත වශයෙන්ම ගන්නකොට දැන් COVID-19 වසංගත තත්ත්වය එනකොට අපි අවධානය වැඩිම යොමු කර යුතු තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ආහාර සහ ආහාර සුරක්ෂිතතාව. ආහාර නිෂ්පාදනය වගේම සුරක්ෂිතතාව. ඊළඟට අද මතුවලා තියෙන ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි බලශක්තිය. දැන් අපි පහුගිය මැතිවරණයේ ප්‍රස්තුතේ වුණේ ජාතික ආරක්ෂාව. හැබැයි දැන් ඔබ දන්නවා මැස්ලෝ තියරි එක ගත්තත් හරි අර පිරමිඩාකාර එකේ පදනම සකස් කරන්නේ ආහාර. ජලය, නිවාස, එහෙම තමයි මේම උඩට එන්නේ. එතකොට දැන් ඒක අනුව ගත්තත් මේ ආහාර තමයි පළවෙනි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කාරණේ. එතකොට ඒකම තමයි මගෙන් කියුණෙත් එදා. හරිද? එතකොට මම පොළට යන නිසානේ මම ඒක දන්නේ. පොලට නොයන මහජන යුත්තේ ඕක සමහරට දන්නේ නැහැ. අපි මේ අර ඒ ප්‍රශ්න ටික අපි නැවත ඔව් මම එතෙන්ද කියන්න ඕනේ එතුමා කිව්ව ප්‍රශ්නෙට වර්ෂයකට දළ වශයෙන් 350,000 දරුවෝ ඉපදෙනවා අපේ රටේ. 350,000.
තුන් ලක්ෂ 56000 වැඩි දෙනා විශේෂම ගම්බද සාර්ධ නාගරික නාරි ගත්තත් අපේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් නිමුච් කාර්යාල හරහා ලේකන ගත වෙනවා ට්‍රිපල් එක දෙනවා ඒ අවශ්‍යින්නක් දෙනවා පෝෂක ත්‍රිපෝෂ දෙන ඔක්කොම දෙනවා හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මතක තියාගන්න ඕනේ අවුරුදු 3ත් 5ත් අතර වයස් කාණ්ඩවලදී තමයි පූර්ව ළමාවදීදී තමයි මොලේ වැඩිම සංවර්ධන වේගය තියෙන්නේ ඒ ඒ ඒක තුලින් තමයි අනිත් සියලු දේවල් ජීවිතේ පෙළ ගැසෙන්නේ දැන් මේ කොවිඩ් 19ත් එක්ක ආහාර ප්‍රශ්නයකුත් ආවා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව හරියටම දැන් වේල් තුන අපේ සාමාන්‍ය අපේ රටේ සංස්කෘතියට වේල් තුනනේ රෝග වේල් දෙක වෙන්න පුළුවන් සමහරු එක වේලක උඩට එකක්වත් නැති වෙන්න පුළුවන් ඒතර එතුමා කියන කාරණය මේ 350000 අවුරුද්දේ ඉඳලා පහට කියන කාල සීමාව ගත්තොත් එහෙනම් මේ දරුවන්ගේ තියෙන මේ පෝෂණ තත්ත්වය මද වුණොත් එයින් ඇතුළත තත්ත්වය පිළිබඳව තමයි මේ අවධාරණය කළේ ඉතින් මම හිතන්නේ ඒකයි අපි ආණ්ඩුවක් හැටියට මේ මෙවැනි අවස්ථාවක ප්‍රමුඛතාවයේ දියුතු කරුණු දෙකක් තමයි එකක් ආහාර සුරක්ෂිතතාවය අනිත් එක බලශක්තිය. ඒක ඇහුවහම මම කියන්නේ. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාඩක දෙකට. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝක දිනන්න පටන් ගන්න සල්යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. තොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. Alexa, remind me to get some extra GB. Why add a reminder? I can simply get it for you. You can do that? Sri Lankawe prathama warata Alexa device ekak ho app ekak haraha ope SLT Mobitel home sewaman manage karaganna. Loke athi navinathama taakshane samaga samada obowa sambandha karana SLT Mobitel ekama ekasabendiyawa. Api me saakatcha karanne Sri Lanka podu jana peramune Colombo district garu parliament mantri hitipu amathya neethijna acharya Sushil Premajanta nathuma samaga garu me hitipu amathuma niyamithuma විරාමයට පෙර සිහිපත් කළ අප ප්‍රධාන ප්‍රශ්න දෙකක් හඳුනාගෙන ක්‍රියා කළ යුතු එකක් ආහාර අනෙක් එක බලශක්ති සම්බන්ධයෙන් නම් ප්‍රමෙත්තුමනි දැන් කාලීනව කතා බහට ලක් වෙනවා විශේෂයෙන්ම ඔබතුමත් බලශක්ති විෂය බහර කැබිනට් ඇමතිවරයා හැටියට කාලයක් ක්‍රියා කරපු මහත්මයෙක් හැටියට මේ ප්‍රශ්නය ඔබතුමාම සිහිපත් කරපේ හොඳයි දැන් මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය ඉන්දියාවට පවරා දුන්නාය කියලා වෘත්ති සමිතිය කියනවා. නමුත් ඇමතුමාගේ වර්තමාන ඇමතුමාගේ පාර්ශ්වයෙන් වෙනත් කාරණාවක් කියන්නේ. මම දැක්ක මේ ඉරිදා පුවත්පත්වල පිටු පිරෙන්න දැන්වීම පවා පළ කරලා තිබෙනවා. මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය යලි අපේ රටට ලැබුණාය කියලා. මේ විශාල ප්‍රමාණයේ ප්‍රචාරයක් ලබා දීලා තිබෙනවා. ඉතිහාසය ගැන ඒ විස්තරත් එක්කම ගිවිසුම් ප්‍රකාරව. නමුත් මේ ත්‍රිකුණාමල තෙල් ටැංකිය ගිවිසුම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඔබතුමා බලශක්ති විෂය බාර ඇමතිවරයා ඊට සහ මේ කාරණා පිළිබඳව අධ්‍යයනයක නිරත වෙන පාර්ලිමේන්තුවේ කීප දෙනා අතර කෙනෙක් හැටියට ඔබතුමා මේ ගිවිසුම සම්බන්ධයෙන් මොකක්ද කියන්න තිබෙන ඔබතුමාගේ දන්නා කාරණා හැටියට. මට පොඩි වෙලාවක් ගන්න වෙයි. හොඳයි. දැන් අත් වශයෙන්ම මගේ ආචාර්ය උපාධිය මම ඒකේ මේ තීසිස් ටොපික් එක තමයි මාතෘකාව තමයි නිබන්ධනේ the policy governance and performance of state owned business enterprises special reference to pine energy ඒ කියන්නේ ප්‍රතිපත්ති ඊළඟට ගවර්නන්ස් පාලනය පර්ෆෝමන්ස් මේ කාර්ය සාධනය මේ රාජ්‍යයට අයිති රාජ්‍ය ව්‍යවසායන් ව්‍යාපාරික ව්‍යවසායන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා තින්නේ පවෙන්නේ නැහැ. මම මේක බේස් කළා මේ තීසිස් එක බේස් කළා මම පිටු 110ක් උතර මේ ප්‍රකාශනයකුත් කළා. ඒකේ මේකේ සියලු අවුරුදු 10ක සංඛ්‍යාලේඛන දත්ත සියල්ලම දිනන පවර් සෙක්ටර් එකයි එනර්ජි සෙක්ටර් එකයි දෙකම. මොකද මම 2004 2005 උද්දිලිබල බලශක්ති අමතුමා. ඒ කියන්නේ කරුජයසුර අමතුමාගෙන් පස්සේ ආණ්ඩුව වෙනස්ලා වගන් ඒ අමාත්‍යංශය එහෙමම මට තමයි දුන්නේ. ආයිනවදව තවත් 2011 12 වර්ෂ දෙකේ
දෙකයි මාස කීපයක් පෙට්‍රෝලියම් මිනිස්ටර් හැටියටත් හිටියා. ඉතින් ඒ නිසා මම මේකේ ඉතිහාසය ගැන කියන්නම්. මම අර ටිකක් කියලා කලේ මම කියන කරුණු මේ හුදෙක් කියන කරුණු නෙමෙයි. මම සමීක්ෂණ කළා මේ සර්විස් කළා ඊළඟට දත්ත සියල්ල කූප වාර්තා ඔය 52 මුදිරි බලසේ නැහැ 1.69 පණ. අරක 72 පණ. එතකොට මේ 52ත් පරිශීලනය කළා තමයි මම කියන්නේ. දැන් මේකේ තෙල් ටැංකිය වල ඉතිහාස කතාව තියෙන්නේ 1930 දශකයේදී බ්‍රිතාන්‍යයන් ඔතන තෙල් ටැංකිය සංකීර්ණය හැදුවා තෙල් ටැංකිය 101ක්. මගේ මතකේ හිට අක්කර 837ක් වෙන වපසරිය. මේකේ පහල කොටසයි ඉහළ කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. මේ පහල කොටස සහ ඉහළ කොටස වලින් පහල කොටස චයින බේ කියන එක බේකට මේ ඊටම යාබදව තියෙන්නේ. ඉහළ කොටස ටිකක් ඈතින් තියෙනවා. එතකොට මේ ටික දෙවන ලෝක මහා යුද්ධයේ එනකොට ලංකාවේ මේ දකුණු ආසියානු කලාපයේ පාලන මධ්‍යස්ථානයේ හිට ක්‍රියාත්මක වුණා තිරුණාමලය. එතෙන්දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කඳුකරක් තමයි තිබුණේ. එතකොට ලංකාවේ ওই යුද කටයුතු බාරව හිටියේ මොන්බැටන් සාමිවරයා. මොන්බැටන්. මේ එතකොට මේ මේ මොකද මේ මේ තිරුණාමල වරය කියන්නේ ලෝකේ පිහිටි තුන්වෙනි පිහිටි වරය. ඉතින් බොහෝ පාසුවෙන් නැව් සබ්මරින් මේවා හංගලා තියන්න පුළුවන් තරක්. සමාවෙන් අපිට ඇමතුමක් ලැබෙනවා ගරු හිටපු ඇමතුමනි තුෂාර මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා මාතරස් ඉඳලා. අයබෝවන්. අයබෝවන්. ඔව් ප්‍රශ්න අහන්න මහත්මයා. මට දැනගන්න ඕන මේ මට සිසිම් ජයන්ත අයබෝවන් මට දැනගන්න ඕන සිසිම් ජයන්ත අයබෝවන් මේ මාතේ මට දැනගන්න ඕන අපේ ඇමතුම හිටපු ඇමතුමාගෙන් පොඩි ප්‍රශ්න දෙකක්. කියන් කියන්. ඔලේට ටක් තියෙනවා. ඔබතුමා එක දිගට කතා කරන්න අපිට ඇහෙනවා. ඔව් මේ මට දැනගන්න දැන් අපි අපි එතුමාගේ දේශපාලන ජීවිතේට හරි කැමති. ඒ වගේම මේ එතුමාගේ ඒ ගමන් මගට අපි හරි ආදරය කරා. මේ මම නම් ඔය නිවුස් එක අහපු හැටි මේ බොහෝ දෙන් සතුට මොකද මේ මේ දැන් රටේ තියෙන වාතාවරණය ටිකේ එතුමා එදින මිනිත් එක ගැන අපි ලොකු ආඩම්බරයි. මේ අතෙන් දැනගන්න ඕන මම කැමති එතුමාට මගේ පෞද්ගල යෝජනාවක් විදියට කරන්න මේ මේ එතනින් මිදුර වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දැන් ඔය ඉන්න සෙට් එකනොත් එළියට ඇවිල්ලා අපේ කුමාරවිල්ගම් මහත්තය වගේ සිංහෙක් වගේ දේශපාලන විදියට හරියට කරගෙන යන්න බොහොම ස්තුතියි තුෂාර මහත්මයා යෝජනා ඉදිරිපත් කරේ ඔව් අර ඔබ මම මුලින්ම පටන් ගන්නකොට තව ප්‍රශ්නයක් කියවන්නේ දැන් හැමති දුරෙන් අයින් කළා ඒක දැක බලන්න ඊට පස්සේ වුණා විනය ක්‍රියාමාර්ගයක් අරගන්න පුළන්නේ മന്ത്രി දුරෙන් අයින් කරා. මම ක්‍රියාදාමයේ කිව්වනේ. ඉතින් එතෙන්ට ගියොත් එහෙම ඔය කියන නිදහස මට හොඳටම හම්බ වෙනවා. ඔව්. එච්චරයි මට කියන්න දෙන්නේ. මන්ටම മന്ത്രി දුරෙන් යන්න පුළුවන්. ඔඩනේ. මට ඒ ගැන පසුතැවිල්ලක් නැහැ. මොකද ටෙරන් අපි ආණ්ඩු බිඳුවට වැටිච්ච වෙලාවේදී බිඳුවේ ඉඳලා පටන් අරන් ගිය මිනිස්සු. අපි දන්නවා බිඳුවෙන් පටන් අරගෙන යන්නත් මගින් පටන් අරගෙන යන්නත් අපි දන්නවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමයි අතර ප්‍රශ්න කිව්වෙ මගින් අහන්න තියෙනවා. අපි දැන් තෙල් ප්‍රශ්න ටික. තෙල් ප්‍රශ්න. ඒතර මම කියාගෙන ඒකට බාධාවක් ආවා. ඊට පස්සේ ඊට අදාළ වෙන ප්‍රශ්න දාන්න නැත්නම් වෙන අවස්ථාවක් දෙමු. දැන් එතකොට ඒ ඔය කිව්ව තෙල් ටැංකි 101 ඔය කියන මේ පහල කොටසයි ඉහළ කොටස හම් තියෙනකොට දෙවන ලෞක මහ යුද්ධයේදී මේ ජපන් අය බෝම්බ දැම්මනේ. ඔව්. දැම්මම තෙල් ටැංකි දෙකක් විනාශ වුණා. ඒ නිසා තමයි දැන් 99ක් තියෙන්නේ. ඒක ඔය 99 ඔහොමම තිබුණා ඔය 940 ගණන් වෙනදලා 1956 බලයට ආපු බණ්ඩාරනායක අගමැතිතුමා කටුනායක රත්පලාන තිරුකුණාමලය කොළඹ වරායවල් සහ ගුවන්තොටුවල් ඔක්කොම බ්‍රිතාන්‍ය නාවික හෝ ගුවන් හමුදාවන්ට අයත් වෙලා තිබිච්ච ඒවා නැත්නම් බ්‍රිතාන්‍යන්ට අයිති වෙලා තිබිච්ච වරාය හා ගුවන්තොටුවල් ජනසතු කළා. ඒ කියන්නේ ජාතිය සතු කළා. එයින් එකක් තමයි තිරුකුණාමල වරාය. ඒකත් එක්ක තමයි තෙල් ටැංකි ටික ආවේ. එතකොට ඒ වෙලාවේ බ්‍රිතාන්‍ය රාජකීය නායක හමුදාව කිව්වා නාමික වන්දියක් ගෙවන්නයි කියලා පවුන් 250,000ක් එදා. වෙන 950 ගණන් වල අවසාන භාගයේ. හැබැයි රජයට ඒක ගෙවන්න තිබුණේ නැහැ. නමුත් සිරිමා බණ්ඩාරනායක මැතිණිගේ රජයේ 1962 ෂෙල් එසෝ මේ මේ කැල්ටෙක්ස් මේ පෞද්ගලික තෙල් සමාගම් ජනසතු කළ හදපු තෙල් සංස්ථාව පිටවෙන් පස්සේ තෙල් සංස්ථාව තමයි මේ පවුම් 250,000 ගෙව්වේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට නාමික වන්දියක් හැටියට. ඒ නිසා තෙල් සංස්ථාවට මෙහි භුක්තිය බාර දීලා තිබ්බා. ඒතර දැන්
නීතිය මූලධර්මයක් තමයි භූමිය අයිති එක්කෙනාට තමයි මේ භූමිය මත පිහිටා තිබෙන්නා වූ නිශ්චල දේපල වල අයිති අයිතිය. ඒක තෙල් ටැංකිය කියන්නේ නිශ්චල දේපලන්නේ. ඒක භූමිය කාගේද? ස්ටේට්. රජයට අයිති. ඒක තෙල් ටැංකි ඒ නිසා රජයට අයිති. හරි. හැබැයි භුක්තිය විතරයි දීලා තිබුණේ තෙල් සංස්ථාවට. කිසිම ලියවිල්ලකින් බද්දක් හෝ මොකක්වත් දීලා තිබුණේ නැහැ අර දෙලක්ෂමනක් තා ගෙවපු නිසා. දැන් 2003 වර්ෂයේදී මේ තෙල් මේ මේ තෙල් සංස්ථාව තුනකට වෙන් කළා. තුනින් එකේ තුනක් වෙන් කළා. එක තුනින් එකක් තෙල් සංස්ථාවට ඉතුරු කළා. තුනින් එකක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට දීලා. තව තුනින් එකක් විකුණන්න බලාපොරොත්තු භාණ්ඩාගාරයට දීලා තිබුණා. මෙතෙන්දී මේ මේ දීලා තිබිච්ච අවස්ථාවේ තෙල් ටැංකි දෙකක් අරගෙන LIOC එක ඒක සුද්ධ පවිත්‍ර කරලා තිබුණා අර වරායට කිට්ටුව තියෙන දේ. මොකද ඉන්දියන් ඔයිල් සමාගම වැඩි හරියක් තෙල් බෙදා හැරියේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ. ඊළඟට මීට සමාන්තරව CPSTL කියලා සමාගම හැදුවා. සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්. ඒ කියන්නේ ගබඩා සඳහාම තමයි හැදුවේ. ඒක තෙල් සංස්ථාව තෙල් ගෙනාවත් ඉන්දියන් ඔයිල් සමාගම තෙල් ගෙනාවත් යන්නේ එකම ටැංකිය. පොත්පත්වල තමයි ගණන්දෙනුව කරගන්නේ. දැන් එතකොට අදටත් ඉන්දියන් තෙල් සමාගමට තියෙන්නේ රටේ අපේ රටේ තෙල් අලෙවියෙන් 112යි 15යි අතර ප්‍රමාණය. උපරිම 115යි. 185ක් කරන්නේ කණිත තෙල් නීතිගත සංස්ථාව. 2007 දී මේ අර විකුණන දාලා තිබිච්ච තුනින් එකක් තෙල් සංස්ථාවටම දුන්නා. අද තියෙන එක තමයි තුනින් එකක් මේ 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 LIOC එකට තුනින් දෙකක් මේ CPC එකට. හරි. ඔහොම තියෙනවා. එතකොට CPSTL කියන සමාගමෙත් ඔන්නෝයේ අනුපාතය තමයි අයිතිය තියෙන්නේ 3:1 3:2. අධ්‍යක්ෂ මණ්ඩලයේ 9 නම් 9:6 තෙල් සංස්ථාවේ 3යි LIOC එකට තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ කෙනෙක් අහන්න පුළුවන් මම දෙක පොත්පතක කවුරු හරි ලියලා තිබුණා. ඇයි මේ අවුරුදු ගණන මේ තැන්ට තෙල් ටැංකිය භාවිතා නොකළේ කියලා. එකක් මේකට විශාල ආයෝජනයක් ඕනේ කරනවා. අනිත් එක අදටත් අද දවසේ ගත්තත් අපේ රටේ උපරිමයෙන් වාහන දිවුවත් වාහන 153ක් අතර තියෙන ඔක්කොම එතකොට මේ සඳහා පෙට්‍රල් භාවිතා වෙනවා දල වශයෙන් ටොන් 4000 මෙට්‍රික් ටන් මේ තෙල් මනින ඊළඟට ඩීසල් මෙට්‍රික් ටොන් 4500ක් අතර බුම් තෙල් ටොන් දල වශයෙන් 500ක් අතර කුඩා කර්මාන්ත සහ ඔය අනිත් අනිත් ගෙවල් වල වැඩ කටයුතු ඒ කොච්චර කාලයකටද දවසේ ඒ අද හැබැයි දැන් මෙච්චර ප්‍රමාණයක් වාහන තිබුණේ නැහැ නේ 960 ඉදි. 70 ඉදි තිබුණේ නැහැ 80 ඉදි තිබුණේ නැහැ. මේ මෙච්චර වාහන සංඛ්‍යාව 3 wheel ලැබිලා 3 wheel ම තියෙනවනේ. 3 wheel ගත්තම 112ක්. ඒතර මොටර් සයිකල් තියෙනවනේ 125කට අසන්න සංඛ්‍යාවක්. නේද? ඒතර මේවා ආවේ පහුගිය අවුරුදු 10 15 ඇතුළත. ඒ නිසා මේ තරම් ප්‍රමාණයක් දෛනිකව තෙල් අවශ්‍යතාවය පහුගිය අවුරුදු 15 වගේ ඇතුළත. එතකන් තෙල් සංස්ථාව ලාභ ලබාගෙන රිෆයින්ඩ්ගේ තෙල් ප්‍රමාණය 70 මුලින් පටන් ගන්නකොට 70ක් 75ක් රිෆයින්ඩ්ගේ තෙල් ප්‍රමාණවත් වුණා. 970 වෙනකොට 68 තමයි කමිෂන් කළේ. 65 පටන් ගත්තේ. ඊට පස්සේ බැරල් ගන්න වැඩි කළා. දැන් එතකොට තියෙන ප්‍රශ්නේ ඔය තෙල් ටැංකිය වල ප්‍රශ්නෙට එනවනම් ඔය තෙල් ටැංකි 2003 දී කැබිනට් පත්‍රිකා දෙකක් ගිහිලා තිබුණා. එකක් කරුජයසූරි මහත්මයා මේ ඉදිරිපත් කරපු එක ඒ බලපත්‍රය දෙන්න LIOC එකට. දෙවෙනි කැබිනට් පත්‍රයේ මිලින්ද මොරකොඩ මහත්මයා ඉදිරිපත් කළ තුන තෙල් ටැංකි සම්බන්ධ. එතෙන් තිබුණේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. ඊට පස්සේ මාස 6කට පස්සේ අත්සන් කරන්න ඕනේ නියම තෙල් ගිවිසුම, නියම බදු ගිවිසුම. ඒ බදු ගිවිසුම අත්සන් කළාද නැද්ද කියන එක තොරතුරක් නැහැ. හැබැයි MOU එක තියෙනවා. ඒ බදු ගිවිසුම අත්සන් නොකළා නම් ගිවිසුමක් නැහැ. හැබැයි ඉන්දියන් ඔයිල් සමාගම අද දක්වාම ඩොලර් ලක්ෂ මාස අවුරුද්දකට ගෙවනවා තෙල් සංස්ථාවට. බද්දක් හැටියට. එහෙනම් ඊටම පැහැදිලි තිබුණා නම් ගිවිසුමක් කවුරු හරි කියනවා නම් ඒ තිබුණේ බද්දක්. බද්දක්. ඒතර බදු ගිවිසුමයි අයිතිය අතර වෙනසක් නේ. බද්දෙදි හම් වෙන්නේ භුක්තිය විතරයි. අයිතියක් හම් වෙන්නේ නැහැ. මේ කවුරු හරි කියනෝ නම් දැන් මේ ආපහු මම අපි කරන්නේ ආපහු මේක ගන්නවා. මේ දීලා තිබිච්ච එකක් කියලා ඒක සත්‍යයක් වෙන්න බෑනේ. එතකොට බද්දට ඉන්න කෙනාට තව එකක් කරන්න බෑනේ. එහෙම දුන්නයි කියලා කියමු. එතකොට නම් 2003 ඉඳලා දැන් අපි 2022 අවුරුදු 19 තිස්ස ඉන්දියාවේ තෙල් ටැංකි 14ක් තරක් පාවිච්චි කරා. ඒගොල්ලෝ තිබුණා නේ ගන්න නෑ. මම තෙල් කර්මාන්ත ඇමතිවරයා බුදුළුවල බලශක්තිණු 2004-2005 මම ලිපියකින් දැනුම් දුන්නා ඒගොල්ලා හිටපු නීතිපතිතුමාට කමල සබේසෙන් මහත්මියගේ අපවත් දැන් අභාප්‍රාප්ත වෙලා එයාගේ ලීගල් ඔපිනියන් එක කිව්වා.
මොකද ඒ වෙලාවේ යුනින් කීපය නඩුමකට ගිහිල්ලා තිබුණා මේකේ නිත්‍යානුකූල භාවය පිළිබඳව මේ ගිවිසුම් වල එතකොට එතුමා කියලා තිබුණේ අර මං කිලින් මුලින් කිව්ව දෙයම ඒ ගිවිසුම නිත්‍යානුකූල වළං ගිවිසුමක් වෙන්නේ මොකද බද්ද අසංකරන්න ඕනේ අයිතිකාරය අසංකලතේ බදුකාරය බදුකාරයට තව කෙනෙක් එක්ක අසංකරන්න බෑ බද්ද දැන් ඔයාට මම ඔයාට මගේ ගේ බද්දර දෙනවා ඔයාට පුළුවන් තව කෙනෙක් එක්ක ඒගේ කොටසක් බද්දර දෙන්න බෑනේ සරලව ඒක දැන් මම ස්වර්ණ භූමිය ඔප්පු කවුද අසන තියන්නේ අන්තිමට ජනාධිපති සීල කියන්නේ හරි ඉතින් ඒ නිසා මේයින් පැහැදිලි වෙන්නේ ඒක ඊළඟට තව තර්කයක් මතු කරනවා මේ මේ ඒ නිසා මගේ තර්කයේ කිසිම අවස්ථාවක මේ තැන් ටැංකි එකක්වත් අයිති බාර දීලා නැහැ අවබෝධා කිසිමක් තිබුණා හැබැයි නිත්‍යානුකූල බදු කිසිමක් තිබුණේ නැහැ ඒ නිසා මේ ඉදමත් අපේ මේ ටැංකිත් අපේ හැබැයි ඉන්දියාව ටැංකි 14 2007 වෙනකොට සමායන 2017 වෙනකොට ටැංකි 14ක් භාවිත කරන්න පටන් අරන් තිබුණා ඒ කලේ ඒගොල්ලන් ටැංකි 14ක තෙල් දැම්මොත් පිරෙන්නම දැම්මොත් එක ටැංකියකට තෙල් ටොන් 10 10යි 14 ගත්තොත් 140000 ඉතින් ඒගොල්ලන්ට ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා මේ මේ මාසෙකමාරකට දෙහිකට දවසකට ඒගොල්ලන්ගේ දැන් පෙට්‍රල් 4000 නේ 4000 115 කියන්නේ 600යි ආ ඩීසල් 4500 115 කියන්නේ 700ක් අතර එතකොට ඒ ගාන ගත්තත් මේ හොඳටම ප්‍රමාණවත් මේ ටැංකිය ටික ඒගොල්ලන්ට ටැංකිය මේ 99 වොන්නේ දැන් මං අහන්නේ දැන් තෙල් මිලදීනේ ගන්නෙ නැත්තම් ණයට ගන්නෙ තෙල් අරගෙන ටැංකිය තිනවා කියන්නේ සල්ලි ටැංකිය තියලා තිනවා වගේ වැඩක් දැන් අපිට අද දවසේ නැව්ගෙන නැව්වෙවිලා නැව් අවුටබර් අරගෙන ලෙමරේජස් ගෙවනවා මොකද තෙල් නැවකට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් වලින් නැති නිසා දැන් තෙල් නැවක් ලංකාවට එනකොට ඕක පර්ෆෝම ඉන්වෙස් දාලා බිල් ඔෆ් ලේඩින් එකයි ෂිපින් ડોකියුමන්ට්ස් ඔක්කොම ටික එනවනේ ඉතින් ඕක ක්ලියර් කරන්න බෑනේ අපි ඕක ක්ලියර් කරන්න ඩොලර්ස් දෙන්න ඕනේ අපේ බැංකෙන් ඇඩ්වයිසින් බැංක් එකට අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ මොකද ඇඩ්වයිසින් බැංක් එක ගෙවලා ඉවරයි අර හෙට සප්ලයි එකට හරිද තෙල් ලංගි ටික ගත්තනම් නේ නේ තෙල් ටැංකිය වලට තෙල් ටැංකිය සුද්ධ කරන්න කොහෙද අනේ සල්ලි අපිට මේ ගේන තෙල්ට තෙල් නැවට සල්ලි දී හොයාගන්න බැරි කි කි හරි ඉතින් එහෙම කරනවා නම් හොඳයි දැන් ඊළඟට අපි දන්නේ තාම පොවිතරම් ප්‍රමාණයක් මේකේ අප කොටස ඒ කියන්නේ ඉහළ කොටස ටැංකිය භාවිත කරන්න පුළුවන්ද කියලා අන්තික මගේ තර්කය තෙල් තෙල් ඕන දැන් ලොකු රටවල් තියෙනවා ඒගොල්ලන්ට විශාල පරිභෝජනයක් තියෙන නිසා තෙල් ඒ අවශ්‍ය ප්‍රමාණයට නමුත් ලංකාව සාමාන්‍ය මම බාර ගන්න කොටත් තිබුණේ සති 3කට ප්‍රමාණවත් වෙන තෙල් ධාරිතාවයක්. ඒක මං සති 5කට දික් කරගත්තා. ඒ කියන්නේ මේ කෙරවල පිටි ටැංකි සංකීර්ණ එහෙම හදලා ඒව විවෘත කළාම ධාරිතාවය වැඩි වුණා. හැබැයි දැන් ඉල්ලුම වැඩි වෙනකොට ඒක වැඩි වෙනවා. දැන් ටැංකි අලුතෙන් හදන්න වෙනවා. නැත්තම් අරව සුද්ධ කළා හරි ගන්න වෙනවා. ඒක හරි. දැන් මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ මේ තෙල් ටැංකි ටික රාජතාන්ත්‍රික වශයෙන් මේක විසඳගෙන මේක ඉතාලම පහසෙන් මේ CPSTL කියන එකටම දෙන්න තිබුණා නේ. ඒකේ තුනෙන් එකයි තීරියත් තෙල් සමාගමට. තුනෙන් දෙකක් අපිට. ඒතර ඒගොල්ලන්ට මීට වඩා ඕනෙත් නැහැ. දැන් මේ අලුත් ගිවිසුම මොකද එලා තිබෙනස? මම දැන් ඒ ගිවිසුම මම දැක්කෙත් නැහැ. ඒ ගිවිසුම මේ කරුණු කියනවා. ඕක සංඛ්‍යාත්මකව හදන්න පුළුවන්. මේ මේ මොකද 24 දන 61 සමානයි 85යි. ඒතර අපිට 85ක් තියෙනවා. අපිට 85 නෙමෙයි භූමිය ටැංකිය ඔක්කොම අපේ තමයි තිබුණේ. ඉන්දියාවත් එක්ක රාජතාන්ත්‍රිකව මේක කතා කරලා විසඳගන්න තියෙච්ච ප්‍රශ්නයක්. මට පේන්නේ හෙඩ් ප්‍රශ්න තියෙන්නේ තෙල් ටැංකිය වල නෙමෙයි. භූමිය. අක්කර 837ක භූමිය තියෙනවා. එතකොට බදු කිසුමක් තිබුණත් නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. මේ 61 දින වපසරිට යන්නයි 14 දින වපසරිට යන්නේ. හරිද? එතකොට 61යි 14යි 85යි වැඩිපුර අයිතියක් ලැබෙන්නේ නොතිබිච්ච ඉන්දියාවට අපිට නෙමෙයි. ඉතින් මේ බොරු තර්කයන් නෙමෙයි දාලා තියෙන්නේ. සනිකර මතක තියාගන්න මෙයා මේක තමයි මැතිවරණයක වෙන්නේ ජනතාව වැඩියෙන් රවට්ටන්න පුළුවන් කෙනා තමයි වැඩිම මනාප ගන්න ඒ වගේ වැඩක් තමයි මෙතන ඒ වගේ රවටෙන්න ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ මේක ඇත්ත කිව්වහම ඉවරයිනේ ඇත්ත කිව්වහම ඉවරයි දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපිට තෙල් ගන්න ඉන්දියාවෙන් සල්ලි දෙනවා ඊළඟට අපේ ආහාර ඖෂධ ගෙන්න ගන්න මේ අමාරු වෙලා වේක දෙනවා ඒ නිසා අපිට ඒ වෙනුවෙන් ඒ අය කාලාන්තරයක් තිස්සේ විසඳ ගන්න තියෙච්ච ප්‍රශ්න විසඳ ගන්න ඕනේ අනිත් පැත්තෙන් චීනේ ඉන්නවා හම්බන්තොට වරායේ දැන් මේගොල්ලන්ටත් ඕනේ ඉන්දියන් වරායට මේ බොරුවන්නේ අපේ කොඩිය ගිහිල්ලා අපේ අපේ රටේ ගිහිල්ලා අපේ කොඩිය ගහන්න ඕනේද ඇයි අපේ නේක වෙන කෙනෙක්ගේ කොඩිය තමයි ඇවිල්ලා ගහන්න ඕනේ පෙන්වන්න මේ දැන් නැවක් වුණත් අපේ වරායට එනකොට ගහන්නේ ඒගොල්ලන්ගේ එකේ කොඩියනේ නේද ඒ වගේ වැඩක් නෙමෙයි ඉතින් මේ කාටද මේ බොරු කරන්නේ කාටද මේවා කියන්නේ ඔය කතා අවශ්‍ය නැහැ
මතක තියාගන්න ඉතිහාසයේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය තෙල් සංස්ථාව හදනකොට අපේ ශිෂ්‍යත්ව අහිමි කළ බටහිර රටවල්. අපේ මේ මේ පිටි පාම් පිටි දුන්න සහනෙට දුන්නේවත් නැවැත්තුවා. හැබැයි අභියෝග බාරගත්තා. කච්චතු දූපත දූපතක් හැටියට අපේ රටට අයිතිය පවරගත්තා. 1962 සිරිමා ශාස්ත්‍රයේ ගිවිසුම අසංගන අවස්ථාව වෙනකොට 525,000ක් නොරැටියන් ලංකාවේ හිටියා. ඉන්දියාවෙන් ලංකාවට ආපු මේ ජනතාව සුදු ජාතිකව ගෙන්නගත්ත තේවතුල වැඩට. ඒතරේ ඒ රට ඒ අය ඒගොල්ලෝ ඒ රටටත් නැහැ මේ රටටත් නැහැ. ඒ ප්‍රශ්නේ විසඳගත්තේ කොහොමද? 375,000ක් යවන්න 150,000ක් තියාගන්න බලන්න කොහොමද අනුපාතය? ඒක තව කොටසක් ඉතුරු නම් නැවත 72 සිරිමා ඉන්දිරා ගිවිසුමෙන් ඒක අවසන් කළා. මම කියන්නේ අපේ තියෙන විදේශ ප්‍රතිපත්ති හරියට තියෙනවනම් අපේ 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 ඒක හරියට අපි රාජ්‍යතාන්ත්‍රිකව විසඳගන්නවනම් අපිට වංශාගත ඕන එකක් විසඳගන්න පුළුවන්. කිසිම රටක් බලහත්කාරයෙන් නෑ අපිට මේක ඕනේ කියලා කියන්නේ ඉන්දියාව වෙන්නේ නෑනේ. ඒක අපි දැනගන්න ඕනේ කරුණු පෙන්ද මම ওই කරුණට කිව්වා නම් පැහැදිලි කරන්න ලංකාවේ 15%ක් තෙල් අලෙවි කරන සමාගමකට තෙල් ටැංකි මෙච්චර ගන්න මොකටද? හැබැයි මම දැක්ක කියනවා ඒක ඒක නිලධාරික් නෑ මෙතන ගබඩා කළාම අපිට තෙල් බිල අඩු වෙනකොට වැඩි වෙනකොට ඒක පාලනය කරගන්න පුළුවන් කියලා දැන් අද තින තස්සේ එක නෙමෙයිනේ අද තින තෙල් නැව අවුට්ටාව තියාගෙන ඉන්නව ඩෙමරේජස් කේවගේ අද තෙල් ගවන්න තෙල් වලට ගවන්න ඩොලර් නැහැ ඔබතුමා මේ කියන කතන්දරේ දැන් කියවුණා අනිත් එක පොඩක් ඉන්න මතක තියාගන්න තව කාරණයක් තාක්ෂණ කාරණයක් කියන්නේ තව වුරුදු 40 60 අතර තෙල් භාවිතය ආවම වෙලා විකල්ප වල ශක්ති වලට යනවා ඒ නිසා ලෝකේ දැන් රිෆයිනරි අලුතෙන් හදන්නේ නැහැ රිෆයිනරි වහනවා ඒ කාලයක් මේ ඉතින් මේ මේ මේවා හොඳයි මේ මේ කරුණු නොදන්නේ ඇට ඉතින් අපි අපි විශයක් කරනකොට ජාත්‍යන්තර සමුළු වලට ගිහිල්ලා තිනවා අපි ඔය අධ්‍යයනය කරනවා දැන් අර ඔය P = V = V2 = V3 = V4 එක වහන්නකො බලන්න ඔය තර්ක කරන්නේ නැහැ කිව්ව ඔය ටික දන්නවද කියලා කියන්නේ මන්ට දැන් කියන්න පුළුවන් ඇහුවොත් යවන්න නැද්ද මම ඇත්තටම ඔබතුමා විද්‍යා තාක්ෂණ ඒක තැන්කියු වල தත්ත්වය ඕක ඉතින් මගේ නම් මතය රාජ්‍යතාන්ත්‍රිකව අපි ඉන්දියාවත් එක්ක හොඳ ඉත තියාගන්න ඕනේ ඒක තර්කයක් නැහැ අනිත් එක ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය අර CPSTL එකට මේක පැවරුවා නම් එච්චර අලුතෙන් සමාගම් හදන්න අලුතෙන් ගිවිසුම් ගන්න මුකුත් ඕනේ නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා සල්ලි විතරක් කරන්න මුකුත් ඕනේ නැහැ දැන්ටත් භාවිත CPSTL එක හැදුවේ ඒකටනේ ඉතින් ඒකට ආණ්ඩුවෙන් ඒකට බද්දක් ලියලා දුන්නාම ඒ සමා ඒ ඩිරෙක්ටර් බෝඩ් එකට ඩිසයිඩ් කරන්න පුළුවන් මේ LIUC එකට තව වැඩිපුර තෙල් වෙලඳාම කරනවා නම් ආ තව ටැංකි දෙකක් අපි දෙන්නම් ඒ තුන ටික අපි කරන්නම් आचार्य सुशील प्रेमजातन ඔබේ ආදරණීයයන් පිටරට සිටින විදේශ මුදල් සඳහා සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක් රාජ්‍ය ආරක්ෂාවද සහිත මෙරට විශාලතම ශාඛා ජාලය හිමි මහජන බැංකුවෙන් ඔබේ මුදල් එසෙනි ලබා ගන්න. ඔවුන්ද අපි වෙනිම සේන දක්පු අය. ඒ අපමෙන්නුව ඔවුන් ඔවුන්ගේ ලොකුම සිහිනත් සැබෑ කරගත්තා. ජීවිතය ජයගත්තා. ඔවුන් භාවිත දැන් මේ මොහොතේ ඔබ හා අප අතේ පවතින උපකරණ හා උපාංගමයි. ඉතින් ඔබේ සිහිනය ජය ගැනීමට ඔබ උත්සාහ නොකරන්නේ ඇයි? ලොකුම සිහිනයත් සිහිනයක් නොවේ. SLT Mobitel. ශ්‍රී ලංකා පොත්ජන ප්‍රමුණිය කොළඹ දිස්ත්‍රික් කර පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුශීල් ප්‍රේමජාන්ත මහත්මයා සමගයි අපි මේ ජනහඬ තුන අද සාකච්ඡා කරන්න ඔබතුමා අදහස් දැක්වීමේදී සිහිපත් කළා රාජ්‍යතාන්ත්‍රිකව මේ ප්‍රශ්න විසඳාගත යුතුයි කියලා. ඔබතුමා ජනාධිපතිවරු කිහිප දෙනෙක් යටතේ ආණ්ඩු කිහිපයක අමාත්‍ය ධුර ප්‍රබල අමාත්‍ය ධුර දරපු චරිතයක් හැටියට අපි දන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ රජින වර්තමාන රජයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජයේ ඒ කියන්නේ අපි කිව්වොත් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධුරය දරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ක්‍රියා කරපු ආණ්ඩු ප්‍රබල ඇමතිවරයෙක් හැටියට ඔබතුමා ක්‍රියා කළා මා කැමති වර්ග මට මතකයි ඔබතුමත් ජපානයේ සංචාරයක මමත් ඒ සංචාරයේ සහභාගී වුණා මලත් ඒ සංචාරයේ සිහිපත් වෙන ඔබතුමා ඒ සංචාරයේ පිළිබඳව ඇගීමකට ලක් කළ ආකාරය මා කැමති ඔබතුමා මේ අත්දැකීම් තිබෙනවා විවිධ දේශපාලන
පක්ෂ සමග ආණ්ඩු කරලා ආණ්ඩුවල ඉඳලා වැඩ කළා. ඇත්තටම වර්තමාන රජය සහ පෙර පැවති රජයන් සංසන්දනය කිරීමේදී රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම සහ එහි තිබෙන දක්ෂතාවය අපි මන බැලුවොත් අපේ රටේ වර්තමාන පාලනයේ ඉන්නේ කොතනද ගරු හිටපැවතුමයි. ඔව් රාජ්‍යතාන්ත්‍රික භාවය ඇත්ත වශයෙන්ම මෙවැනි කාලයක ඉතාම වැදගත්. මොකද අපිට මතකයි යුද්ධය අවසන් වුණෙන් පස්සේ අවුරුදු දෙක තුනකින් පස්සේ තමයි පටන් ගත්තේ ජිනීවවල UNHCR කේ අපිට විරුද්ධව ගෙනාපු මතයන්. හැබැයි අපි අවස්ථා දෙකකදී UNHCR කේ ජයග්‍රහණය කළා. මගේ මතකයට 2010 11 12 වගේ අපි ජයග්‍රහණය කළා. ඊට පස්සේ යම් යම් කරුණු ඉටු නොවීම මත නැවත නැවත ඒවා ඇවිල්ලා තමයි අද තියෙන මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරද්දී මේ රාජ්‍යතාන්ත්‍රික භාවය වැදගත් කියනබට දැන් අද දවස වෙනකොට අපි ගත්තොත් හරි අපි සසඳන්නුනේ අතීතයත් එක්කනේ. දැන් ජයජයවදන මහත්මයා සෙන් ප්‍රෙසුරුස්කෝ සමුළුවට ගියා. යන ගමන් ටෝකියෝවල ඉඳලා තමයි ගියේ. ටෝකියෝවල ගහක් යට ඉඳගෙන තමයි හොටල ඉස්සරහා එතුමා අර පිරිසක් මුණ ගැහුනේ. මට ඔය කතාවත් කියලා තියෙනවා. එතකොට දැන් නොබෙදි සමුළුව මෙහෙ තිබ්බා. අපි සාක්ෂි සමුළු තිබ්බා. ඒ ඔක්කොම මේ රාජතාන්ත්‍රික කටයුතු රටවල් එක්ක ද්විපාක්ෂික සහ පොදු වශයෙන් තියෙන සම්බන්ධතා ඇති කරලා තියෙනවා. එතකොට දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ එක පැත්තකින් චීනය සේදමාවත ඔස්සේ මේ ආසියානු පැසිෆික් කලාපය තුල වෙළඳ කටයුතු ප්‍රබලව කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් මාලදිවෙන්ට පවා ආධාර දෙගෙන ගිය කතාවක් තියෙනවා විවිධ රටවල් පකිස්තානයේ ආදිවාසීන්. ඉන්දියාව තමයි මේ ඉන්දියානු සාගරයේ අපේ අපේ දකුණු ආසියාවේ තියෙන බලවතා හැට සලකන්නේ. අන්තික ඉන්දියාවත් අපිත් එක්ක දීර්ඝ කාලීන සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවයක් තියෙනවා. හරි. එතකොට මේ සියල්ලම සැලකිල්ලට අපි ගන්න ඕනේ. අනිත් පැත්තෙන් චීනය ගන්නකොට චීන රබර් මේ 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 රබර් සහල් ගිවිසුම ඉඳලා 952. මේ පිටට ඒතනත් අපිට බොහොම මිත්‍ර සම්බන්ධතාවයක් තියෙනවා. බටහිර රටවල් ටිකක් දුරස්ථ වෙන්නේ. බටහිර රටවල් මෙතෙන්ට එන්නේ අර සීතල යුද්ධ කාලේ තිබිච්ච මේ සමාජවාදී සමූහ සමාජවාදී කාණ්ඩ මේ රටවල් සමූහයයි එසේ නුවණ රටවලු අතර දෙවන ලොකුමයි යුද්ධයෙන් පස්සේ මතුවෙච්ච. දැන් කොහොම වුණත් මේ නවීන තාක්ෂණීය දැනුම මේ සියල්ලත් එක්ක ඒ සම්ප්‍රදායික ක්‍රමය වලින් අද බැහැර වෙන්නලා තියෙන හැම රටකටම. ඒ නිසා අපි දැන් තවදුරටත් ඔය පහුගිය කච්චතේ උදූපත හෝ ශ්‍රීමාසසගෙන් ඒවා කිව්වට අද තරුණ පරපුරට වැඩකුත් නෑ. මේ සියල්ල දැන් සමීප වෙලා තිනවා තාක්ෂණ දියුණුවත් එක්ක. ඒ නිසා අද අපි කල්පනා කරන මේ වර්තමානයේ මේ තියෙන තත්ත්වය ඊළඟ දශකයන් වල ඉස්සරහට කොහොමද ලෝකේ යන්නේ? මේ කොවිඩ් දහනම් මෙහෙම තියෙන එකක් නෑ. සමහරවිට මේ වසර අවසන් වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන පුළුවන්. එම්ත වෙනත් වේරියන්ට් එකක් එන්නත් පුළුවන්. දැන් අද යුරෝපේ එක වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා රාජතාන්ත්‍රික සම්බන්ධතාවය වැදගත් වෙන්නේ මොකද අපි කිසිම රටකට ලෝකයේ තනියෙන් ඉන්න බෑ. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල 195ක් තියෙනවා. ඔක්කොම ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේ හැම එකක්ම යම් යම් ගිවිසුම් වලින් ජාත්‍යන්තර සම්මුතීන් වලින් බැඳලා තියෙනවා. එතකොට අපිත් එහෙමයි. අපි කලාපීය වශයෙන් තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් තියෙනවා, මහද්වීප හැටියට මේ විවිධ සංවිධාන තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපිට අපි පසුපස හඹායනවා තාමත් යුද්ධ පැවති කාලෙදි වෙච්ච සිදුවීම්. ඒක මානව හිමිකම් කොමිසම හරහා අපිව පෙළන්නත් භාවිතා කරගෙන යනවා. හැබැයි ඒකෙන් ජය ගන්න පුළුවන් හොඳම දේන තමයි අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරනවා කියන පණිවිඩය. ඒකයි වැදගත්. එතකොට අපි රාජතාන්ත්‍රික වශයෙන් උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපිට නැහිව අපිව හඹාගෙන තාමත් එන UNHCR එකේ තියෙන මේ යුද්ධේ පැවති කාලයේ සිදුුණා කියන සිද්ධි ඒක යටපත් කරන්න නම් තියෙන හොඳම අවිය තමයි අපේ රට දැන් ප්‍රජාතන්ත්‍රික ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ගරු කරන මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන රටක් බවට අපි පත් කළා තියෙනවා. දැන් මේ පණිවිඩ අපි දෙනවද කියන ප්‍රශ්නේ උනේ තමයි දැන් තීන්දුව ගන්න UNHCR. ඇත්තටම මේ පණිවිඩ දැන් දෙනවද? ඒක ගන්නා වූ තීන්දු සහ ක්‍රියාකාරීත්වයන් එක එක තීන්දු වෙනවා. දැන් අපි අපේ ඔය සමහර දැන් අපිට කිව්වා PT එක ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට්.
එතකොට ප්‍රින්ෂන් උන් ටෙරරිසම් ඇක්ට් එක ගිනා යේ ආජාදන මැතිතුමාගේ කාලේදී ත්‍රස්තවාදය පාලනය කරා. හැබැයි ඊට පස්සේ ආපු තරුණ නැගිටීම පාලනය කරන්නත් ඒක උදා ගන්නවා. දැන් අද වෙනතුරු පීටී එක වැලි. සහරංගේ ප්‍රශ්නේ නඩු පවර්ලා තියෙන පීටී එක. දැන් ඕකට මේ ජාත්‍යන්තරව තියෙන ප්‍රතිත්‍රස්ත පන්ත කියලා එකක් ආවා ඇන්ටිටෙරරිසම් ඇක්ට් කියලා එකක්. දැන් ඒක කැටුම්පත් කළා ඒක ඔක්කොම කළා තියෙනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ ඒක සම්මත කරනවා. මොකද ඒක ජාත්‍යන්තරව තියෙන මෙවැනි 55 සමානව තියෙන පනත. මොකද මම මහාධිකරණේ වැඩ කරද්දී ඔය 85 ඉඳලා ඔය හරියටම ඔය කාලේ ආවේ 88 89 LTT cases කතා කළා. ඒගොල්ලෝ අපේ දකුණේ ළමයින්ගේ තරුණින්ගේ ප්‍රශ්න තිනේවා කතා කළා PT කියන. දැන් ඔය පාර්ලිමේන්තුව බෝම්බ කර ගහපු ප්‍රහාරයත් PT කියට දාපු PT එකේ වගන්ති සහ දනනිත් සංග්‍රහ වගන්ති කපල් කළා හදපු චෝදනා තමයි චෝදනා පත්‍රය ආවේ. දැන් එතකොට නඩු ගන්නවක මම පෙනී හිටපු නිසායි මම ඒක දන්නේ. ඒක PT. දැන් ඒගොල්ලෝ කියන්නේ දැන් PT එක අදට ගැලපෙන්නේ නැහැ. බලන්නේ නැහැ කියලා. හැබැයි ඇන්ටිටරරිස්ම් ඇක්ට් එක එනකොට දැන් අපි ඒක පරිස්සම් වෙන්න ඕනේ. එතෙන්දී මානව හිමිකම් අහිමි වෙනවද කියලා අයිත් පාර. ඉතින් මං කියන්නේ ඒක ඕක දැන් කොහේ හරි හදලා ගෙනල්ලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හදලා තේරීම් කාරක සභාවට දාන්න ඕනේ. මේක පරිශීලනය කළා අවශ්‍ය නම් තාක්ෂණ සහයෝගය අරගෙන මේ නීති කටුම්පත් එකයි නීතිපති දෙපාර්තමේන්තුවයි තවත් උන්නම් දක්ෂ නීතිඥයින් අරගෙන මේක අපිට ගැලපෙන ආකාරයෙන් දැන් මේක බලන්න ඇන්ගල් දෙකක් නේ. එකක් අපි බලන්න ඕනේ ජාත්‍යන්තරෙන් අපිට නම් පීඩනේ මිදෙන්නේ කොහොමද? අනිත් පැත්තෙන් ත්‍රස්වාදී ප්‍රශ්නයක් આવුවොත් ඒක ආලමනාකරණය කරන්නේ කොහොමද? සමාවෙන්න ගරු හිට බැලුවත්තුමනේ අපිට කඩුවෙල සිට තවත් ඇමතුමක් ලැබෙනවා. කඩුවෙලින් සම්බන්ධ වෙලා ඉන්නේ සරත් මහත්මයා අයිබවන්. කඩුවෙල නේද මාව දන්නේ නැති. ඒක ඇත්ත. අයිබවන් සරත් මහත්මයා. අයිබවන් ත්‍රස් මහත්මයා මට මේ ඇමතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හොඳයි. මම කැමති දැනගන්න දැන් මේ පොග්ගේ ඥාන්වේ ඉතපු ඇමතිවරෙක් හැටියට විද්‍යුත් සංශෝධනයටත් අපි ඉතපු ඇමතිවරෙක් හැටියට එතුමා මේ දෙතෙම හොඳ බුද්ධිමත් උගත් මේ කැබිනට් එකේවත් ඉන්න සුදුසු නැති එමෙති වරේ මොකද අපි දන්නා එතුමා ගැන එතුමාගේ උගත් කරන බුද්ධිමත්කම එයාගේ දැනුම අපි දන්නා හොඳ බලපොරොත්තු කුඩාස්ත එමෙති වරේ එතුමා නමුත් මේ විශේෂ සංශෝධනයේ හරහා ජනාධිපතිවරයාට අසීමිත බලතල දෙයක් ලැබුණා. එතකොට ඒ අවස්ථාවේදී ඔබතුමා අනිත් ඒ වගේ බුද්ධිමත් කීපදෙනෙක් ඉන්නවා තව 40ක් ඒ අයත් එක්ක ඒකට විරුද්ධ වුණා නම් මේව තත්ත්වයක් ඇති නෑ නේද කියලා ඔබතුමාට දැන් හිතෙනවද? එහෙම නැත්නම් ඒක පරිණීත කෙස්මනාන අනිත් එක මේ විදුලිබල මණ්ඩලයේ මෙච්චර දීන 91ක් සංස්ථාවට මේ ණය වෙන්න තරම් එච්චර පාඩුවක් ඇති වුණේ කොහොමද කියන එක පොඩ්ඩක් දැනගන්න අන්ත එක ඔබතුමාගේ ඉදිරි ගමනගේ දේශපාලන ගමනක මොකද්ද කියන එක මම තවදුරටත් මේ ආන්දේ රෙන්ලයි කියන එක පාර්ලිමේන්තුව වගේ එක ප්‍රශ්නයක් අහලා අතුරු ප්‍රශ්නත් එක්ක පළවෙනි ප්‍රශ්නේ මම කලින් උත්තර දුන්නා මේ විශ්වවිද්‍යාල සංශෝධනය සම්මත වුණේ ආනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යටත්ව. ඔය 19 යම් ආකාරයක ඇම්බිගියුටි එකක්. ඒ කියන්නේ නොගැලපීම් තැන් කීපයක් තිබ්බා. ඒක සමනීකරණත් එක තමයි දුන්නේ. හැබැයි මම කිව්වේ විස්සනාවත් ඕනනම් ඕක කරන්න තිබ්බා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ බිලියන 91ක් මේ තෙල් සංස්ථාවට ගෙවන්න තියෙනවා කියන එක මේ විදුලි බල මණ්ඩලෙ. දැන් ඕක උනේ ඕක වෙන්නේ දැන් විදුලි ජනනය කිරීම. දැන් අපේ රටේ මේ ඩේ ඩිමාන්ඩ් එකක් තියෙනවා. දිවා කාලේ දෙන්න ඉල්ලුම විදුලිය. හවස 5-6 වෙනා අඳිරි වැටෙනකොට එන ඩිමාන්ඩ් එක ඊට වඩා වැඩි. දැන් අපේ ප්‍රධාන වශයෙන් ප්‍රභවයන් ටික තියෙන්නේ ජල විදුලිය මෙගවට් 1200ක් විතර. මෙගවට් 450ක් 500ක් විතර එනවා මේ 450ක් විතර එනවා මේ කුඩා ජල විදුලි බලාගාර මිනි හයිඩ්‍රෝ. ආපහුව ගල්ලංගුරු වලින් එනවා 900ක්. දැන් මන්නාරමෙන් එනවා සුලංග වලින් 150යි තව පොඩි පොඩි ඒවත් එක්ක ඔහොම එනවා. එතකොට ඉතුරු ටික ඔක්කොම එන්නේ තෙල් ෆොසිල් ෆුවෙල් එක්ක ඩීසල් එක්ක මේ ලෝ සල්ෆර් ඩීසල් එනතන් දෙවිතෙල්. එතකොට මේවෙන් තමයි අනිත් බොහෝ වෙලාට පුද්ගලික ජන බල්ල බලාගාර දෙන්න ඉට් කන්ස්පෙන්සලින් තියෙනේ ඔය ඇබිලිටි තියෙන එක ඔය කොළඹ වරාය ආසන්නේ පාවෙන ෆ්ලෝටින් එක ඔය ටික ඔක්කොම. දැන් සාමාන්‍යයෙන් මේ තාක්ෂණය යොදා ගැනීම උපකරණ යොදා ගැනීම මේවත් එක්ක විදුලි ඉල්ලුම වැඩි වේගෙන යනවා. 8% විතර වේගයෙන් වාර්ෂිකව විදුලි ඉල්ලුම වැඩි වේගෙන යන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි විදුලි බල මණ්ඩලයේ වසර 25කට 20කට 20 වෙනි 20 20ට වගේ හදනවා ජනන සැලැස්ම.
ජෙනරේෂන් ප්ලෑන් එකක්. ඒ ජෙනරේෂන් ප්ලෑන් එකේ තියෙනවා ගල් අඟුරු කොච්චරද. ඊළඟට තෙල් කොච්චරද? ජලය කොච්චරද? වෙනත් විකල්ප බල ශක්ති මොනවද? මේ කිනකේ. හැබැයි දැන් වෙලා තින්නේ ගල් අඟුරු දැන් අද භාවිතෙන් ඉවතට යන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි LNG එන්නේ. LNG ඊට වඩා ක්ලීන් එනර්ජි. හැබැයි දැන් ඉස්සරහට යන මොකද අපිට පරමාණුක ඒවා ක්ලීන් නමුත් යොදා ගන්න බෑ. මොකද අපද්‍රව්‍ය බහැර කරන්න තැනක් නැති නිසා, තාක්ෂණයක් නැති නිසා. දැන් මෙන්න මේ තත්ත්වය තුල පහුගිය වසර ගණනාවක් තිස්සේ විදුලි බල මණ්ඩලයට සිදු වුණා මේ නියඟ කාලය තුලදී විශේෂයෙන්ම ෆොසිල් ෆුවෙල් මත රඳා පවතින. ඒක විශාල පිරිවැයක් තරනවා ඒකකයක් නිෂ්පාදනය කරන්න ඒ භාවිත කරන තෙල් වර්ගයත් එක්ක. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන්ම දැන් රුපියල් 16 සත ගණනක් වෙන්නේ යුනිට් ප්‍රයිස් එකක්. හැබැයි ජල විදුලිය දැන් ලක්ෂපාණේ ගත්තොත් එහෙම 70 60ක් 70ක් වෙන්නේ ඒකකයක් නිෂ්පාදනය කරන්න. මොකද නායකයෙ වල ඔක්කොම කරලා ඉවරයි ඔපරේෂන් එක විතරයි එන්නේ. ජල විදුලිය වැඩිම ගාණක් ගෙවන්න වෙන්නේ අන්තිමටම කමිෂන් කරපු පොත්මලේ. ඒක මම හිතන්නේ රුපියල් 5ක් හෝ 5ට පොඩ්ඩක් අඩුවෙන් ඇත්තේ. ඉතින් මේ මේ ඔක්කොම එකතු වුණාම මෙතන මේ ගාණට අඩුවෙන් යන එකයි රුපියල් 30ටත් උඩින් යන දැවිතෙල් මේ මේ තෙල් භාවිතා කරලා කරන එකත් එක්ක සාමාන්‍ය තමයි මේ රුපියල් 16 විතර ගාණක් එන්නේ ගල් අඟුරු වලටත් එන්නේ රුපියල් 9000. හැබැයි ගල් අඟුරු වල ප්‍රශ්න වෙලා තින්නේ දැන් ලෝකේ මේක භාවිතෙන් අයින් වෙනවා. අපි ක්ලයිමේට් චේන්ජ් ඇග්‍රීමන්ට් එකට අසං කළා. එතකොට කාබන් ක්‍රෙඩිට් එක ගන්න නම් අපි පුළුවන් තරම් මේක අඩු කරන්න ඕනේ. මේක මොකද දැන් ලෝකයේ සෙල්සියස් අංශක දෙකකින් ඊළඟ දශක තුන තුළ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන එක පාලනය කරන්න නම් අපි මේක පාලනය කරන්න ඕනේ. ඒක අපි සම්මුතියෙන් බැඳිලා ඉන්නවා. දැන් ඒ නිසා තමයි මේක වෙලා තින්නේ. ඉතින් විදුලි බල මණ්ඩලයට වෙලා තින්නේ වසර ගණනාවක් තිස්සේ මේ නියඟේ ඇති වෙන කාලෙදී මේ විදුලි ජනනය කරලා ගන්න වෙන්නේ දැවිතෙල් භාවිතා කරලා. දැවිතෙල් භාවිතා කරලා ගත්තාම ඒක මිල අධිකයි. ඒ නිසා හිඟ හිටිනවා තෙල් සංස්ථාර ගවන්න තියෙන ගානට. එහෙම එකතු වෙච්ච ඇකියුමුලේට් වෙච්ච ගාන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට දැම්ම උත්තර දෙන්න. ඔව් ඊළඟ ප්‍රශ්නෙට ඒක දැම්ම උත්තර දෙන්න එපා. මම ඒක ඒක ඔයා. ඒක මම අහන්න තියෙනවා ටිකක්. දැන් අපි මේ දැන් ආර්ථිකයේ සම්බන්ධයෙන් ප්‍රතිමා මොකද මම මේ හැම ප්‍රශ්නයක්ම අහන්නේ ප්‍රතිමා ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණිකව අධ්‍යයනය කරලා මම පාර්ලිමේන්තුව සාකච්ඡා. දැන් ඔබ ප්‍රශ්න අහන හැටියට මට මම දැන් පෝට්ෆෝලියෝ ස්කීප් එකේ වට උත්තර දීලා තියෙනවා. නැති කිහිපයක් ඉඳලා තියෙනවා මත්තම අනෙත් එක මේ මං කියේ ප්‍රතිමා වගේ කෙනෙක්ව මෙතන සම්බන්ධ කර ගැනීම මේ හොඳ දෙයක් මොකද මේ මේ කට්ටිය දැන් ප්‍රතිමා කියවලා දැන් කරුණු වලින් සන්නද්ධ වෙන්න ඕනේ. මේවා ෆැක්ට්ස් නේ. අනිත් ඒවා සත්‍ය වෙන්න ඕනේ යථාර්ථයක්. දැන් ප්‍රතිමා කියවලා දැන් ඒ කාරණා වලට මේ තේරිම් කාර්ය සභාවෙ මේ දාන්න ඕනේ කියලා ඔබට දාන්න අවශ්‍ය කට්ටිය හොඳ කට්ටිය දාන්න ඕනේ. නිකම් මේ කෑ ගහන කට්ටිය දානවා නේද? ඔය ඒක හරියට දෙන්නේ මේ මේ අර එක නීතියක් එක රටක එක නීතියක් හදනවා වගේ කරන්න බෑ මේක. සමත් නීති හදන්න ඕනේ යවන්න එකයි ඊට පස්සේ. අපි මේ එමු මේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි කියනවා දැන් මම දැක්කා හිටපු වගේ නැත්තුමා පාර්ලිමේන්තුවේ නිතරම කියන දේක් තමයි ඇයි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න නැත්තේ කියලා. නමුත් ආණ්ඩුව එහෙම එහෙ සහාය ලබා ගන්න බවක් පේන්නේ නැහැ. හැබැයි වෙනත් වෙනත් ක්‍රමවලට ආණ්ඩුව යන්න උත්සාහ ගන්න බවක් පේනවා. මෙතන තර්ක දෙකක් තියෙනවා. එකක් දැන් ඔය බ්‍රිටන් වුඩ් කමිෂන් එකෙන් එහෙම පස්සේ දෙවන ලෝක මහයුද්ධයෙන් පස්සේ තමයි ලෝක බැංකුව IMF ඔක්කොම හැදලා තියෙන්නේ. ඒතර IMF එක වොෂින්ටන් එකේ මූලස්ථානයේ තිබ්බට ඒක ඇමරිකාවේ බැංකුවක් නෙමෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ මේ සමාජික රටවල් සියල්ලගේම බැංකුවක්. හරියට මම ලංකා බැංකුවේ මගේ ගිණුමක් තියෙනවා මම බැංකුවේ කස්ටමර් කෙනෙක්. ඒක මගේ බැංකුව. එතකොට මම මට මුදල්ම අහිනියක් තිනවන නම් මම ඒක සපයා ගන්න මම බැංකුවට යන එකද සුසු නැත්තම් පොලි මුදලාලි කෙනෙක් ගන්නට යන එක සුදුසු සරල ඔච්චරයි හරි හැබැයි මම බැංකුවට යනකොට හරි මම බැංකුවට යනකොට බැංකුව බලන මට ගෙවීමේ ආපසු ගෙවීමේ හැකියාව නිර්ණායක නිර්ණායක ඒගොල්ලෝ ඒ කොන්දේසිනේ ඒක බලන නැත්තම් කිසිම බැංකුවක් ණය දෙන්නේ නැහනේ හරි එතකොට දැන් සාමාන්‍යයෙන් IMF එකෙන් කරන මේ වෙලාවෙදී දෙන සල්ලි අපිට මේ තෙල් ගේන්නයි බෙහෙත් ගේන්නයි ඒකට පාවිච්චි කරන්න බෑ. ඒගොල්ලෝ දෙන මේ ස්ටෑන්ඩ් බයි ලෝන් එකක්. එතකොට ඒක අපේ සංජිතයට තියාගෙන ඉන්නවා. එතකොට අපේ සංජිතයට මිලියන ඩොලර් බිලියන දැන් හොඳ උදාහරණයක් තමයි 16 වතාවක් විතර අවේ වගේ ඉතිහාසය අපි අරන් දෙනවා IMF එකේ ලෝන් අරන් ගෙවලා තියෙනවා. දැන් අවසන් අපි එක අවස්ථාවක් ගත්තොත් දැන් පහුගිය අහපාන ආණ්ඩුවට පෙර යුද්ධය අවසන් කළේ 2009 මේ 19 වෙනිදා. හැබැයි ඊට පස්සේ අපි IMF එකෙන් ගත්ත 2.5 බිලියන් US ඩොලර්ස් ස්ටෑන්ඩ් බයි ලෝන්. ඒ වෙනකොට අපේ සංචිත හිඳලා දුන මාස 4ක ආහාර ආනයනයට ප්‍රමාණවත් වෙන ප්‍රමාණයට යුද්ධය අවසන් අදිරට එනකොට. තා පොඩ්ඩක් ගියන ලොකු ප්‍රශ්නයක්. එතකොට මේක දුන්නකම මොකද වෙන්නේ අපේ රේටින්ග්ස් හරි වෙනවා. එතකොට
ණය දෙන ආයතන උනත් සහන පොලියකට අපිට ණය දෙන්න ඉදිරිපත් වෙනවා. මොකද අපේ සංචිතයේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ආරක්ෂිතයි කියන හැඟීම එනවා. ඒ නිසා මේකේ ප්‍රතිඵලයක් උනේ අපි 2010 11 තමයි පහුගිය දශක දෙකේම ලංකාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ. හතෙන් උඩ තිබුණේ GDP එක. හරි. හැබැයි මේ 2.5% අපි ගෙවලා ඉවර කළා. ගෙවලා ඉවර කළා. ඉතින් එතකොට දැන් මේ අවස්ථාවේ 4 බිලියන් ගත්තයි කියලා. දැන් US ඩොලර් 4 බිලියන් අපිට ආවනම් දැන් 3ක් තියෙනවා නම් කෙලින්ම 7ක් වෙනවා. ඒතර අපි රේටින් එක C+ දෙකේද හෝ 3 ඉඳලා ඕක B+ 3කට විතර යනවා. ඒතර ණය දෙන ආයතන වලින් අපිට සහන මුදලට කියන්නේ දැන් निश्चित दिन कलपेर අහවල් දවසේ ඉවර වෙනවා නම් ඒ දවසේ උන්ට අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ. ඒ වගේ. ඉතුරු 155 විතර ප්‍රමාණය දල වශයෙන් මම කියන්නේ ප්‍රමාණය අපි දීර්ඝ කාලිනව ගත්ත ණය. රටවල් වලින් හෝ මේ ණය දෙන ආයතන වලින්. දැන් අපිට කරන්න තියෙන්නේ අපි මේක ගෙවන්න ඕනේ. මේ 145. දැන් බිලියන 6.2කින් 145ක් වුවාම සාමාන්‍යයෙන් බිලියන 2.7-8ක් වගේ මුදලක්. ඒක ගෙවන්න ඕනේ. බැංක කරන්න තියෙන්නේ මම කරන යෝජනාව IMF එකෙන් මේ වගේ ණයක් අරගෙන මේක ශක්තිමත් කළා අපි මේ සවරින් බොන්ඩ්ස් වල තියෙන එක ගෙවන්න සූදානම් කරනවා. ඉතුරු ටික කතා කරලා රීෂෙඩියුල් කරන්න ඕනේ. දැන් අපි බැංකුවකින් අපි ලීස් එකක් ගත්තා. බැංකුවකින් ණයක් ගත්තත් අපිට මොකක් හරි හේතුවක් නිසා සනීපයක් වෙලා බරපතලව ගෙවා ගන්න බැරුව බිස්නස් වැටිලා වුණා නම් මොකද කරන්නේ? රීෂෙඩියුල් කරනවා. ඉතින් මේ රීෂෙඩියුල් කරගන්න පුළුවන්. මොකද මේක බැරි වෙලාවක් නෙවෙයිනේ මුළු ලෝකෙම කොවිඩ් 19 වසංගතයට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ගියාම එකක් වෙනවා. දැන් මේගොල්ලෝ දැන් මේ අනිත් පැත්තට තර්ක කරන්න නැහැ කියන්නේ IMF එකට ගියන් පස්සේ මේගොල්ලෝ දාන කොන්දේසි එකක් තමයි ඩොලර් එක ෆ්ලෝට් කරන්න. අපි තර්කේ ගමු. ඩොලර් එක ෆ්ලෝට් කළොත් අද දැන් ඔය බොරුවට 198යි 203යි කියනවා. ඔය කීනාගෙන් අහන්නේ මේ රේට්ස් දෙකක් තියෙන්නේ කියලා බයින් ඇන් සෙලින්. අහන්නක බලන්න. දන්නවද කි? මම ඒක කියන්නේ මොකද මම බැංකුවක ඉඳලා තිනවා අවුරුදු 9ක් මම ෆොරෙන් ට්‍රේඩ්ස් කරලා තිනවා බැංකින් එක්සෑම්ස් කරලා තිනවා හරි ඒක නිසා මම කියන්නේ මේක අනිවාර්යයෙන්ම 235කට විතර යනවා දැන් මේ නිකන් අල්ලන් ඉන්න එකනේ කරන්නේ එතකොට වෙන්නේ 230 දැන් අද මොකද වෙන්නේ අද අපේ ශ්‍රමිකයෝ පවා පහුගිය මාස දෙකේ 150ක් අඩුයි ඒ ඔපරේෂන් සාමාන්‍ය ඩොලර් මිලියන 600ක් මාසෙකට ආපු එක දැන් 300ට අඩුයි හැබැයි එවනවා කොහෙන්ද එවන්නේ ඒ වගේ උන්ඩියල් වලින් යනවා. ඒක නවත්තන්න බෑ. හරි. දැන් එහෙමනම් අපිට කරන්න තින්නේ රජයේ බැංකු වලට මුදල් වෙන විදිහනේ කරන්න ඕනේ. ඒතර ඒක කරන්න නම් මේක ෆ්ලෝට් වෙච්ච එක මම 235ට නියම මිල එනවා. ඒතර ප්‍රේෂණ එවන අය බැංකුවටම එවනවා. මෙතන විතරක් නෙවෙයි එක්ස්පෝර්ට් ප්‍රොසීඩ්ස්. ජෙම් එක්ස්පෝර්ට් කරන අය. කුළුබඩු. ඒ අපේ වැඩිම එක්ස්පෝර්ට් ටිකක් ආවනේ මේ පහුගිය මාස කීපේ ඕ 1 බිලියන්. ඒතර ඕ 1 බිලියන් එකෙන් කීයක් ආවද කියලා බැලුවද මෙහෙට ඩොලර්ස් බැංකුව හරහා. දැන් මේ බලහත්කාරයෙන් මේ රඳවා තබා ගැනීම වෙන්නේ රාජ්‍ය බැංකුව වලට එන එක නැති වෙනවා මේක හරියට දැන් අපි හාල් වලට දැම්මනේ සීනි වලට දැම්මනේ පරිප්පු වලට දැම්මනේ ප්‍රයිස් කන්ට්‍රෝල් එක හරිද මේ වෙළඳපොළ ආර්ථිකයත් එක්ක මන් දන්නේ ප්‍රයිස් කන්ට්‍රෝල් එක කොහොමද ගැලපෙන්නේ කියලා ඒක අලුත්ම ආර්ථික න්‍යායයක් මේ ඇඩම් ස්මිත් තාවත් ඒක බෑ ඕක තමයි ඉතිහාසය දැන් එතකොට ඒ වගේ තමයි මේක දැන් මේක හිර කරගෙන මෙතන ඉන්න තාක්කල් නිලවශින්ගෙන ප්‍රේෂණ රටතුලට එන්නේ. ඒක නිසා තමයි බැංකුව වලට හැමතිස්සෙම ප්‍රශ්නයක් කස්ටමර්ස් ලගින් ඩොලර් 2000ක් යවන්න ක්‍රමයක් නැහැ. ළමයින්ට ටියුෂන් ෆී එක යවා ගන්න විදිහක් නැහැ. බඩු ටික මේක හිර වෙලක් ඉස්සර උහුම් ප්‍රශ්නයක් තිබ්බනේ. ඒ මේක දැනගන්න ඕනේ ෆොරින් ට්‍රේඩ් මේ ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් දෙකම. ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ එක්ස්පෝර්ට් විතරක් නෙවෙයි. දැන් අපි සමහරු හිතන් ඉන්නේ එක්ස්පෝර්ට් විතරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙහෙ නිෂ්පාදනය කරන සමහර භාණ්ඩ යවන්න කන්ටේනර්ස් නේ. ඇයි? ඉම්පෝට් කළාම එන කන්ටේනර්ස් නේ අනිත් පැත්තට භාවිතා කරන්න එක්ස්පෝර්ට් කරන්න. මොකද අලුතෙන් හිස්ව තියෙන කන්ටේනර්ස් ගෙනල්ලා ඒක පුරවලා බඩු වරින්නේ නැහැ නේ. කන්ටේනර් ෆී එකත් වැඩි වෙලා නැති ඉන්නේ අද වෙනකොට. ෆ්‍රේට් චාර්ජස් වැඩි වෙලා තියෙනවා, ඉන්ෂුරන්ස් චාර්ජස් වැඩි වෙලා තියෙනවා. මේක
මේ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වභාවය දැනගන්න ඕනේ. ඒ LC කියලා කතා කරනවා. LC එක කියන්නේ මොකද්ද කියනක බලන්න. මම LC ডিপার্টমেন্ট එකේ වැඩ කළා අවුරුදු දෙකක් ලංකා බැංකුවේ. ඈ LC කරලා තිනවා මං ඉන්වර්ට් රෙමිටන්ස් කරලා තිනවා, ප්ලෙජ් ලෝන්ස් කරලා තිනවා, ට්‍රැවල් ডিপার্টমেন্ট ඉඳලා තිනවා. අන්තිමටම ෆොරින් කරන්සි බැංකින් යුනිට් එක හදන වෙලාවේ ඒකෙත් වැඩ කළා. ඔෆ්ෂෝ බැංකින්. ඉතින් ඒක නිසා මේ 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 මොනක්වත් දන්නේ නැතුව මේ කියන ඔය මතක තියාගෙන ඔය මේ ආර්ථික විද්‍යාව දේශන තිබ්බයි කියලා මේ ගිහිලා පුළුවන් ද LC එකක් ඕපන් කරන්න? මොනවද ඕපන් කරන ડોකියුමන්ට්ස් කියන්නේ බලන්න. දන්නේ නැහැ. පර්ෆෝම ඉන්වොයිස් එක ඕනේ, සර්ටිෆිකේට් එක ඕනේ, ඉන්නකොට ඒකට රෙලෙවන්ට් ડોකියුමන්ට්ස් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා ડોකියුමන්ට්ස් ටික. නැත්තම් LC එකක් ඕපන් කරන්න බෑනේ. LC එකක් ඕපන් කළා, ඕපන් කළා නම් අපි බැඳෙනවා ඇඩ්වයිසින් බැංක් එකට අනිවාර්යෙන් ගෙවන්න. මොකද ඒගොල්ලෝ ගෙවල ඉවරයි එක්ස්පෝර්ට් එක. හරි. ඉතින් ඒක තමයි මම ඉගෙන කියන්නේ නැහැ. දැන් මම කිව්වේ IMF යෑමෙන් මෙන්න මේ ටික වෙනවන්ට ඒගොල්ලෝ කියයි දැන් රාජ්‍ය සේවයේ මිරුඩා ගන්න බෑ. හරි දැන් කියලා ඉවරයි මුදල් ලැබෙනවා ගන්න නැහැ කියලා. එතකොට මේ කොන්දේසි අපි දැන් කළාම ඉවරයි. දැන් දැන් බලන්න ඩොලර් එක 200 තියලා සාමාන්‍ය ගාණේ ගත්තොත් US ඩොලර් එක. හරි. LC එක ඕපන් කරන්න ගියාම හරි 3 months forward 3 months ඉදිරියට ගෙනුම් ගියොත් එහෙම මේක එනවා මේ ගානට. ඔව්. ඇයි ප්‍රීමියම් එක එකතු වෙනවා විශාල ප්‍රමාණයකින් අධිභාරය. ඕනෙම ඉම්පෝට් එකකදී ප්‍රීමියම් එකක් එනවා අධිභාරය. අධිභාරය දැන් ඉස්සර තිබුණ ඉඳන් හිටන් අපි හිතමු සාමාන්‍යයෙන් දවස් ගණන් වල තියෙනවා, සති ගණන් වල තියෙනවා, මාසෙම අපි හිතමු මාසෙකට තිබුණේ මේ දෙකයි නම් හරි දැන් පහක් වෙලා. නැත්නම් ඊට වැඩි වෙලා. ඉතින් ඒක ඉතින් ඒක නිසා මේ ඒක හැබැයි මේකේ තව අනිත් පැත්තේ බලපෑමක් තියෙනවා. ඇයි දැන් මෙතෙක්වත් අරන් තියෙන සියලුම ලෝන් වල වටිනාකම US ඩොලර් බිලියන යම් ප්‍රමාණයක් කිමු X ප්‍රමාණයක් කිමු. ඒකට ගෙවන්න තියෙච්ච ප්‍රමාණය යම් ප්‍රමාණයක් කිමු මේ 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 රුපියල් වලින්. අන්න ඒක මේ ගානේ වැඩි වෙනවා. වැඩි වෙනවා. ඇයි ඩොලර් එකක් හදන්න ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් දීපුව අපි දැන් මේක වැඩි වුණාම 235ට 35ක් ගෙවන්න ඕනේ වැඩිපුර. වැඩිපුර. ඒතර හැම ඩොලර් එකකටම වැඩිපුර රුපියල් 35ක් අපි හොයන්න ඕනේ. අපි නැවත ඉරාම ඔය ඒක අනිත් පැත්තට එනවා. අපි අපනේ නැහැ මේ එකටම. ඔව්. නිල වශයෙන් දැන් 200ක් හම් වෙච්ච එකට 235ක් හම් වෙනවා. අපි අද මේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කර පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සමග අප නැවත විරාමයක් ලබා ගන්නවා සම්මන්ත්‍රණය දැන් ප්‍රධාන පාලක මැදිරියට. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා ලෝකෙ දිනන්න පටන් ගන්නදා දිවියයි සවියයි ඕනා දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න තොලියත් වැඩි තෑගිත් වැඩි වාසිත් වැඩි මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකෙ දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න Alexa, remind me to get some extra GB. Why add a reminder? I can simply get it for you. You can do that? Sri Lankawe prathama warata Alexa device ekak ho app ekak haraha ube SLT Mobitel home sewawan manage karaganna. Loke athi navinathama taakshane samaga samada obowa sambandha karana SLT Mobitel ekama ekasabendiyawa. Sri Lanka Pojjana Peramuniya Kolamba District Kar Parliamentary Mantri හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සමග අපි සාකච්ඡා කරන්නේ ඇත්තම අපිතුමා ආර්ථිකය සම්බන්ධව කතා කරනවා, විවිධ කාරණා නීතිය සම්බන්ධව කතා කරනවා, ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධව ජාත්‍යන්තර වෙළඳාම කතා කරනවා. ජාත්‍යන්තර වෙළඳාම ජාත්‍යන්තර සම්බන්ධ මේ ඔබතුමාගේ මේ ඔබ නිරපාය හැරි විෂය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තෘතීය ප්‍රක්තිවල දිග දුරස්ථ අධ්‍යාපන ඔබතුමා මේ මගේ මතකෙ හැටියට දැන් පහුගිය ගුරු වරගල වේලාවේදී වුණත් යම්කිසි සාධනීය සාකච්ඡාවකට ආපු ඇමතිවරයෙක් හැටියට ඒ උදවියගේ ප්‍රශංසාවට ලක් වෙච්ච ඇමතිවරයෙක් පාර්ලිමේන්තු බලම හිතන්නේ ඒ බොහෝ දිනක කතා බහ කළා මේ මගේ සාකච්ඡාවලත් ඇවිල්ලා බොහෝ දිනක් අඩු ගන්න සාකච්ඡාවකට හරි කමන්නේ ඇමතිතුමා ඉඩ දෙනවා කියලා. ඇත්තට ඔබතුමා පත්‍රෙත් කියලා තිබ්බා රාජ්‍ය මාත්‍ය දුහුරත් බාරගත්තේ ඒකේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කොටස තිබෙන හින්දා කියලා ඔබතුමා ඒකට කැමති නිසා කියලා. ඇත්තටම ඒ කැමැත්තෙන් බාරගත්තේ ඒ රාජ්‍ය මත දුහුරෙන් ඔබතුමාගේ සිතගිය පරිදි යම් කිසි වැඩ කොටසක් හරි කරන්න හැකියාව ලැබුණාද ඒ කෙටි කාලය තුළ කරු හිටි පැවැත්මයි. අපි මතක තියාගන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක මේ ක්ෂණිකව කරන්න බෑ.
මොකද මම පහුගිය කාලේ පරිශීලනය කළා එකක් අපේ දැනට සෞභාග්‍ය දැක්ම දිනන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන ඉතාම හොඳයි. ඒක විද්වතුන් 200කට ආසන සංඛ්‍යාවක් විවිධ ක්ෂේත්‍රවල එකතු වෙලා ප්‍රතිපත්ති රාමුවක් හැදුවා සාමාන්‍ය අධ්‍යාපනයේ පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වත් ඊළඟට වෘත්ති අධ්‍යාපනය වෙනමත් ඊට පස්සේ උසස් අධ්‍යාපනය කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් අධ්‍යාපන ආයතනට වෙනමත් දැන් ඒකේ අපිට බාර වෙලා තින්නේ පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා වන්නා වූ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න වෙලා තින්නේ රජයේ පාසල් 10155 ඊළඟට මේ 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 මොනවාද රජය ආධාර ලබන පාසල් සමූහය ජාත්‍යන්තර පාසල් වල කරන සාමාන්‍යයෙන් මේ ජාත්‍යන්තර විෂය නිර්දේශයට අමතරව අපේ එකත් ඊළඟට මේ ඒ ආදි වශයෙන් දැන් එතකොට දරුවෝ ඉන්නෝ සාමාන්‍යයෙන් දසම තල වශයෙන් 143ක්. ගුරුවරු ඉන්නෝ 247ක් දැන් තව ප්‍රමාණයක් ගත්තාම මොකද 250 70ක් අතර වෙයි. විදුහල්පතිරු 16000ක් ඉන්නෝනේ දැන් 12000ක් ඉන්නවා. පරිපාලන සේවය 3500ක් ඉන්නවා. ගුරු උපදේශකවරු 3500ක් අතර ඉන්නවා. ගුරු අධ්‍යාපනඥ සේවය 1100ක් අතර ඉන්න තුන 155 ඉන්නේ 45ක් අඩුයි. දැන් මගේ තර්කය තමයි මම පෙන්ල දුන්න කාරණේ තමයි මේකේ ඉස්සෙල්ලාම අපි අත ගන්න ඕනේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණය. මොකද පරිපාලනයේ ඉන් ප්ලේස් නොතිබ්බොත් පන්ති කාමරේ කරන වැඩේ කරන්න බෑ. ඒතර අධ්‍යාපන පරිපාලනයේ ප්‍රතිසංස්කරණය වෙන කොටස මංගාව නැහැ. ඒක තියෙන අධ්‍යාපන මාත්‍යංශය. පරිපාලන සේවයේ පුරප්පාඩු 644ක් තියෙනවා. දැන් ආයතනපත් කැඳවලා තියෙනවා. තව මාස කිහිපයක් ඇයි තරඟ විභාග තියලා ඔක අරගෙන පුහුණු කළත් ගන්න. මොකද ඒක 160ක් ඇතුලෙන් ගන්න උපාධිධාරින්ගෙන් පිටින් අවුරුදු 35ට උපාධිධාරින්ගෙන් තරඟ විභාගින් ගන්න. හරි. දැන් මේ වෙනකොටත් ගත්තොත් උතුරු පළාතේ 200කට වැඩි පිරිසක් පරිපාලන සේවයේ පුරප්පාඩු තියෙනවා. ඒක වැදගත්ම දේ තමයි සාමාන්‍ය පරිපාලනයට වඩා විෂය අධ්‍යක්ෂකවරු. දැන් හා ප්‍රධාන විෂයන් වලට විෂය අධ්‍යක්ෂකවරු ඉන්න මේ විෂය අධ්‍යක්ෂකවරුන්ට අනිවාර්යයෙන් විෂයට උපාධියක් තියෙනවා. හරි එහෙම තමයි තියෙන්නේ. දැන් එතකොට මගේ තර්කය තමයි එකක් ඒක. ඊළඟට අපි මේ සංවිධාන ව්‍යුහයේ පිරමීඩාකාරයකේ කික්කයට වෙන් කළ තියෙන වැඩ ප්‍රමාණය සහ ඒවා සියල්ල නිශ්චිත වෙන්න ඕනේ. අන්තික මේවේ ධාරිතාවේ වර්ධනය වෙන්න ඕනේ. කැපසිටි බිල් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ජාතික අධ්‍යාපන කොමිසමට කාර්යභාරයක් තියෙනවා. දැන්ට හොයාගෙන තියෙන කරුණු සියල්ල කොහොම අරගෙන අවසාන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න ඕනේ. තාම ඒක හදනවා. අනිත් පැත්තෙන් කරිකුලම් ඩෙවලොප්මන්ට් එක විෂයමාලා සංවර්ධනය. ඒකේ මේකේ විශාලම ලොකුම පරපතල මේ කාරණේ තමයි දැනුම කුසලතා ආකල්ප කියන තුනෙන් මේ කුසලතාවේ තමයි අපිට අඩු. කුසලතාවේ වර්ධනය කිරීම සඳහා තමයි වෙනත් ආදර්ශයන් එක්ක අරගෙන මේ පන්ති කාමරේ ක්‍රියාකාරකම් වැඩිපුර දීලා මොඩියුල් සිස්ටම් එකකට ගිහිල්ලා ඒක එතනින් තක්සේරු කරන එකට ලක් වෙනවා. තාම උසස් පෙළට සාමාන්‍ය පෙළට ඒ මට්ටමට ආවේ නැහැ. නමුත් 1-5, 6-13 මේ ආදි වශයෙන් යම් කිසි දවසකදී පන්ති කාමරේ ඇසස්මන්ට් එකට ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒක ප්‍රතිශතාත්මක වෙනස් වෙනුනෙන් දැන් 30න් පටන් ගලම් 50 දක්වා යන්න පුළුවන්. ඊළඟට ප්‍රයිමරි එකේ තියෙන මේ විභාග ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ විභාගය නෙවෙයි ඉලක්ක කරන්නේ. දැන් බලන අද වර්තමානයේ වැඩිම දේ තමයි ක්‍රිටිකල් තින්කින්. ප්‍රොබ්ලම් සෝල්විං. දැන් ඒව වෙනම කරෙන්නේ නැහනේ. නැහනේ. හැබැයි මේ රිෆෝම් එක තුල ඒවට අවධානය යොමු වෙනවා. ඊළඟට මොඩියුල්ස් එන්න අපි උදාහරණයක් ගමු වැස්ස. ඒ කුඩා ළමයින් කියලා වැස්ස ගමු වහින. බුදුලි කොටනවා. ඒතකොට විශේෂ ක්ෂේත්‍රයකට යනවා. ඊට ඉහළ 6-9ට එනකොට ජලය H2O අණු. ඒතර උසස් පෙළට එනකොට ඒක තවදුරටත් විග්‍රහ වෙනවා පරමාණු වලට ගිහිල්ලා ඔහොම යනවා. ඒවැය එන ක්‍රියා. අනිත් පැත්තෙන් අර ඉතිහාසයට උග සම්බන්ධ වෙනවා. වාරි මාර්ග වලට සම්බන්ධ වෙනවා. කෘෂි කර්මයට සම්බන්ධ. මේ ආදී වශයෙන් සමෝදානික වශයෙන් මේ විශාල ක්ෂේත්‍රයන් තුළට මේක යනවා එක එක අවධින් වලදී. උදාහරණයක් කිව්වේ මම ඔබ බලන් හිටියේ කරන විදිහ. ඉතින් එතකොට ඕක විතර නෙවෙයි දැන් මම අධ්‍යයනය කළා පහුගිය කාලේ ඉන්දියාවේ ලේටස්ට්ම এডুকেෂන් පොලිසි එක තමයි 2020. නැෂනල් এডুকেෂන් පොලිසි ඔෆ් ඉන්දියා 2020. ඒ කියන්නේ කොවිඩ් 19ටත් යටත්ව තමයි හඳලා තියෙන්නේ. චැප්ටර්ස් 42ක් යටතේ. පොලිසි එක. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ සියල්ලම ඉතාම පැහැදිලිව දාලා තිනු මොකද භාෂා 52ක් අතර තියෙන ලෝකයේ දෙවෙනි ජනගහණය ඉන්න රට. ඊළඟ එක තමයි ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙනවා කියන ෆින්ලන්ඩ්. ඒක 1972 තමයි ඒගොල්ලන්ගේ මධ්‍යගත අධ්‍යාපන ක්‍රමය පටන් ගත්තේ. ඒක මම දැන් කතා කරන්න වෙලාවක් නැහැ ගොඩක් ඒක තියෙනවා. ඊළඟට අපේ ආසන්න රටක් වෙන සිංගප්පූරුව. ඊළඟට STEM education එක science technology engineering mathematics දැන් එකට arts උත් එකතු වෙලා තියෙනවා.
ඒක දැන් රටවල 90ක ක්‍රියාත්මක වෙනවා අවුරුදු 20ක් විතර තිස්සේ. තාම අපි ඒකට ගිහිල්ලා නැහැ. මම ඒක අර එකත් ආරම්භ කරා විද්වත් කමිටු දාලා ඔක්කොම කරන්න කවුරුත් අල්ල තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කෘතියේ මේ ඩොමේන්ස් හතක යන්නේ ක්ෂේත්‍රයන්. හෙල්ත් ෆස් කියන එක තියෙනවා එතන ඊළඟට සාර ධර්ම අධ්‍යාපනයේ තියෙනවා. ඉතිහාසය අනිවාර්යෙන් තියෙනවා. මේ ආදි වශයෙන් මේ මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක ඉනෝවේෂන්ස් ඔය වගේ ඔය ඔක්කොම සංකලන වෙලා ඇවිල්ලා තියෙන මොකද මේ 21 වෙනි සියවසට ගැලපෙන්න අපේ අධ්‍යාපනය හදන්න ඕනේ. දැන් 21 වෙනි සියවසෙන් දැන් 3 වෙනි දශකයට අපි ඇවිල්ලා. අනේ. දැන් අපි පසුපසින් ඉන්නේ සිංගප්පූරුව ෆින්ලන්තේ ඔයගේ රටවල් එක ගන්නකොට. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අද මේ දැනුමත් එක්ක කරන මේ ක්‍රීඩාව තව අවුරුදු 5 10 යනකොට කරන්න බැරි වෙනවා. හරි. ඉතින් ඒක නිසා ඒකට අපේ අනාගත පරපුරම අපේ මානවයා මානව සම්පත අපි සකස් කරන්නේ. ඒක තමයි මේකට කෙරලා තියෙන්නේ. හැබැයි මගේ තර්කයේ තියෙන්නේ මේක හුදෙකලාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට කරන්න විතරක් කරන්න බෑ. නෑ. මේක හෝලිස්ටික් අප්‍රෝච් එකක් වෙන්න සර්ව සම්පූර්ණ මේ මේ ප්‍රවේශයක් වෙන්න ඕනේ. ධාරිතාවර්ධනය තියෙන්නේ පුරපඩු සම්පූර්ණ එකක් දෙනු පුහුණුවීම් කරන්න ඕනේ. නැවත පුහුණුවීම් කරන්න ඕනේ. පාර්ශ්වකරුව දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රේඩ් යුනියන්ස් ගුරුවරු විතරක් දෙමව්පියෝ එතන ආදි ශිෂ්‍ය මේ ආදි වශයෙන් විශාල කාර්යභාරයක්. එතකොට මේ මම මේ අමාත්‍යංශය බාරගත්තේ මාසයක් පහු වෙලා. කොටින්ම කාර්යාලයට උපකරණ සහ ඩිස්පොට් බංගු ටිකයි මේ මේ දැන් 60ක් විතර තියෙන උපාධාරින් ආව නිසා ඒ ටික හම්බුනේ දෙසැම්බර් මාසේ. ඊළඟට මාස පහක් 2021 පාසල් වහලා තිබ්බේ. ගිය අවුරුද්දෙත් එහෙමයි. එතකොට සූම් එකෙන් තමයි පුහුණුවීම් පවා අපේ නිලධාරීන් කළේ. එන්.ඐී.ඒ. එකේ වැඩ කළෙත් බොහොම අමාරුයි. මොකද අපි රෙකෝඩින්ග්ස් කර කර ගුරු වෙදරට වැඩසටහන් හදන ගමන් එහෙම කරේ නැහැ. ඊළඟට අප සම්පත්දායකයන් ගිහිංගකම්. ඒවා බඳව ගන්න මට බෑ. කැබිනට් එක දාන්න ඕනේ කැබිනට් අමාත්‍යංශය. එතෙන්ට ගියම තව මාස දෙක තුනක් ඒක හිර වෙනවා. ඒගොල්ලොත් ඒක වරදි හදනවා. ආපහු දානවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ මම මේ අධ්‍යාපනයේ මේ පුරුදු වෙන්න කරන්න ගියා නෙමෙයි. මම 2000 අධ්‍යාපනය මම 2005-10 යුද්ධ තියෙන වෙලාවේ අමාරුම වෙලාවෙත් මම අධ්‍යාපනය වැඩි. ඒක මම මේවා අධ්‍යයනය කරලා තියෙනවා. නිකන් කරන්න යන්නේ නැහැ. ඊළඟ ට්‍රේඩ් යුනියන් එක මම සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ අදහස් අපි දන්නවා. ඊළඟට ප්‍රයිවට් ටියුෂන් විශාල ජාලයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගැළපෙන විදිහට මේක කෙරෙන්න ඕනේ. කෙරෙන්න නම් ඒක පූර්ණ බලතලයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට නැහැ. කොටසයි තියෙන්නේ. ඒක නිසා මේකේ මූලික වගකීම තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ. ඒක අධ්‍යාපන අමාත්‍යංශය මගේ උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුන එකට සම්බන්ධීකරණය කරන සති දෙකකට වතාවක් රිවිව් මීටින්ග්ස් කර කර මේක ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අධ්‍යාපන විෂය සම්බන්ධව ඔබතුමත් එක්ක වෙනම සාකච්ඡාවක් ඒක අපි වෙනම දවසක් කරන් පය දෙකක් විතර මම මොකද මේ සමහරట్లాට කියනවනේ මේ මේ මේකේ මේ මේකේ වැඩේ හරියට කරගන්න බැරුව මෙයා ගිහිල්ලා මේ 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 වෙන අයගේ පාස්වර්ඩ් හොයන්න යනවා කියලා මාත් එක්ක ආවොත් නම් මම ලෑස්ති පය ඕන ගානක් කතා කරන්න මේ මොකද මම මේක අධ්‍යයනය කරලා තියෙනවා අපි දැන් මගේ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔබතුමල්ලා මේක කරනවා දැන් මේ වෙන රටවල කොහොමද කරන්නේ කියලා ඇහුවොත් අපිට උත්තරයක් තියෙන්න බෑනේ දැන් දැන් මම අහන්න හදන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් අපි මේ කතා කරන් එද්දී අපි ආර්ථිකයේ හරි ප්‍රශ්න ජනතාවට හරිම පීඩාවට පත් වෙනවා නේද මෙතුමාට කියන කීවුනේ දෙල්කන්ද පොලිසිය කියවුනේ ජනතාවගේ පීඩනේ පීඩනේ ඇත්තටම මට යම් කිසි විද්වතෙක් කිව්වා දැන් ඔබතුමාම දෝරෙන් නරපා හැරීම ඔහු දකින්නේ සුසිල් ප්‍රේමජාන්ත කියන චරිතය අයින් කළා කියන එක නෙවෙයි උගත් වියත් අත්දැකීම් ඇති දෙයක් කළ හැකි දැන්ට ඉන්න චරිත වලට ඔක්කොටම එල්ල ප්‍රහාර හිරේකේ කෙනෙක් විග්‍රහ කළා ඒක සාමාන්‍ය දැනුමක් චරිත මම කිය ඒක ඔබතුමාට ලඟුලු ලඟු කරලා නැහැ මට නෙමෙයි ඒක ඇඟට දැනෙන්න පුළුවන් වෘත්තික භාවයක් තියෙන අධ්‍යාපනය ලැබලා තියෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වෙන වෘත්තිකයෝ ගණකාධිකාරු ඔය සෑම ක්ෂේත්‍රයකම ඉන්නවා ඉතින් අපි මතක තියාගන්න මේ ලක්ෂාටන මේ ඡන්ද ගොඩ හදනකොට මේ විශාල දායකත්වයක් මෙන්න මේ පිරිස දුන්නා එතකොට දැන් මේ මේ මෙවැනි ගන්න තීන්දුවත් එක්ක ඒ අය කොහොමද දැන් උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊට ලේකම්තුමා එතුමත් මෙහෙමනේ එතුමා ඊට කොහොමද දන්නේ සහකාර ලේකම්වරෙක්ව ඔබතුමා දැන් යන්න වෙන කෙනෙක්පත් කළායි කියලා ඉතින් එතුමට එතුමට එහෙම වුණා අපි දැක්කනේ එතුමා කියන විදිය එතකොට මහබැංකු හිටපු අධිපති මේ වගේ අවස්ථා තියෙනවා දැන් ඒක තමයි මම කියන්නේ මේ වගේ කර්මවලදී බොහොම පරිස්සමෙන් ඒ කියන්නේ දැන් අර එම්පති කියලා තියෙනවනේ ඒ කියන්නේ අනුන්ගේ සපත්තුවල තමන් බහලා බලන්නේ දැන් ඒක වැදගත් නේ ඒ කියන්නේ දැන් දැන් අපි යම් තීන්දුවක් ගන්නකොට ඒක තව කෙනෙක් ඒ දිහා බලන්නේ කොහොමද
තව පිරිසකට ඒක බලපාන්නේ කොහොමද? සමාන අයට කොහොමද බලපාන්නේ? ඉතින් මේ ඔක්කොම කරුණු දැන් මම ওই අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ওই කරුණු ටික කිව්වේ. දැන් දුරස් අධ්‍යාපනෙන් සෑහෙන වැඩ කරලා තියෙනවා. ඒතර පරිපාලන වෙනස්කම් කරන එක තනියම මෙතන කරන්න බෑ අධ්‍යාපන මාත්‍යංශයට සම්බන්ධ වෙන්න වෙනවා. ගුරු පුහුණුව දැන් බලන්න උපාධිධාරී 22000ක් දැන් දැන් පත්වීම් දෙනවා. ගුරුවරු හැටියට. දැන් එයාට පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා පාසල් වහලා තිබ්බේ. ඒකට වෙනම වැඩසටහනක් හදන්න බෑ අඩුම ගාන අවුරුද්දක් එකමාර පුරුදු කරලා ඩිප්ලෝමා එක දීලා ගුරුවරු බවට පත් කරන්න. නැත්තම් මේ රිෆෝම් එක කරන්න කොහොමද? ඔයා දන්නවද මේ රිෆෝම් එකේ 1-5 පන්තිවල ඉන්න පුළුවන් ළමයි 25යි. ඊට වැඩි වුණ ඇසස්මන්ට් එක ටීචර් කරන්න බෑ. කළා යා කම්පියුටර් එකට ෆීඩ් කරන්න ඕනේ. ඊළඟට 6-13 ඉන්න පුළුවන් 35යි. බ්ලැක් බෝඩ් එක භාවිතා කරන්නේ නැහැ වැඩි හරියක්. ක්‍රියාකාරකම් වලින් යන්නේ. එතකොට මම අහන්නත් ගියේ දැන් ශේෂ්ත්‍ර කිහිපයක්ම දැන් වර්තමානයේ කඩාවැටලා තිබෙනවනේ ගරු හිත දැන් නෑ මම කියන්නේ මට තියෙන ප්‍රශ්නේ මතක තියාගන්න පොහොර යූරියා පොහොරයි පෙස්ටිසයිඩ්යි කුළු විනාශකයි නැති වෙලා කන්නේක් දැන් පළු වෙනවයි කියමුකෝ. හැබැයි ඊළඟ ගන්නෙදි හරි ඕක ගෙනල්ලා දීලා හරි ආයෙ හදන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ දරුවොත් එක්ක මේ සෙල්ලම කරන්න බෑ. ඔව් දැන් මේ අපි ආර්ථික කඩාවැටෙන්න එන්න ඒ ප්‍රශ්නේ තමයි බරපතල ලෙස අපි සලකා බලන්න ඕනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. අපි කිව්වත් මේ කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් අපි කිව්වා ආර්ථිකය ක්‍රමනාකරණය කරගන්න බැරුව හිර වෙලා ඉන්නේ බොහෝ විට කියන තර්කය තමයි මේ කොවිඩ් උවදුර නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම කියලා. ඇත්තටම මේ අපේ රට මේ ආර්ථික වශයෙන් පත් වෙලා තිබෙන මේ පීඩනය කොවිඩ් නිසාම වෙච්ච දෙයක්ද? මෙහෙමයි. දැන් කොවිඩ් එක එනවා නම් අපිට කරන් තියෙන්නේ මොකද්ද? ආහාර සුරක්ෂිතතාවයට මුල් තැනක් දෙන්න ඕනේ. බලශක්ති සුරක්ෂිතතාවයට මුල්. ඒක සූදානම් වෙන්න ඕනේ. ඒක මේ අන්තිමට තෙල් නැවාවෙන් පස්සේ ඩොලර් හොයලා ගෙවන්න බෑ. මේ අන්තිමට වගාව පාලුණෙන් පස්සේ නියඟෙන් හරි මේකෙන් හරි ඕනෙහිකින් එතකොට මේ හාල් ගෙනල්ල මම දැක අද පුත්පතක තිනවා මේ වෙළඳ ඇමතිවරයා ඩොලර් මිලියන 133ක් ඉල්ලනවා මේ ට්‍රෙෂරි එකෙන් මේ හාල් ටොන් ලක්ෂ 3ක් ගේන්න මේ පිටරටින්. ඒ හාල් කාබනිකද? මිනිස්සු අහන ප්‍රශ්න මේ මං කියන්නේ මම නම් බය නැහැ ප්‍රශ්න අහන්න මොකද මම දැන් කොහොමද දැන් මං උසාවියට යනනේ මගේ වෘත්තියට හරි ඉතින් ඒක වෙනම කාරණා මම කියන්නේ මේ ජනතාවෙන් ඇහෙන ප්‍රශ්න මිනිස්සු අහන්නේ ඒක ඉතින් ඒක නිසා මේක කාබනික වගාව මේ පරිසර හිතකාමීක හොඳයි ප්‍රතිපත්ති වශයෙන් හොඳයි හැබැයි ඒක ඉම්ප්ලිමන්ටේෂන් එකේ ඉන්නේ ප්‍රශ්න ආවේ ක්‍රියාත්මක කිරීමේ ඒක ජනාධිපතිතුමා කිව්වනේ බාර දුන්න අය සැලසුම් සහගතව මේක නොකිරීමේ ප්‍රති දැන් බහනක දෙයක් වෙලා තියෙනවා මොකද්ද දැන් ගොවියෝ එකහෙලා ප්‍රතික්ෂේප කරනවා කාබනික නියම කාබනික වගාවට යොමු කරන් දැන් ඒ පිළිබඳ විශ්වාසය බිඳිලා ගිහිල්ලා තියෙනවා ඔන්න ඕක වෙන්න බෑ අධ්‍යාපනයේට අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට असम समाप देखी සම්බන්ධතාවය මගේ ජයග්‍රහණේ රහසයි ස්පීඩ් ටෙස්ට් බයි ඕක්ලා පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස SLT මොබිටෙල් වසර දෙකමාරක් පුරාවට නොකඩවා සම්මානෙන් පිදුම් ලද වගයි SLT මොබිටෙල් එකම එක සවැදියාව ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා ලෝක දිනන්න සල්යන පළමු දින සිටම ඉදිරි කිරිම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරවන්න තොලියත් වැඩි තෑගිත් වැඩි වාසිත් වැඩි මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න ඔවුන්ද අපි වෙනිම සේන දැකපු අය ඒ අපවෙන්නව ඔවුන් ඔවුන්ගේ ලොකුම සිහිනත් සැබෑ කරගත්තා ජීවිතය ජයගත්තා ඔවුන් භාවිත කළේ දැන් මේ මොහොතේ ඔබ හා අප අතේ පවතින උපකරණ හා උපාංගමයි. ඉතින් ඔබේ සිහිනේ ජය ගැනීමට ඔබ උත්සාහ නොකරන්නේයි. ලොකුම සිහිනයත් සිහිනයක් නොවේ. SLT මොබිටෙල්. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා සමග අපි මේ සාකච්ඡාව තවත් නිමිති කිහිපයක් එතුමා සමග අපි සාකච්ඡා ඉදිරි වෙන්න බලාපොරොත්තු වෙනවා මේ හැම කාරණාවක්ම ප්‍රශ්න කරන්න කාලයක් නැහැ මොකද අපි ඔබතුමත් එක්ක මේ කරපු සාකච්ඡා ඇත්තට මේ අධ්‍යාපනික දැනුමක් ලබා දෙන වගේ ශ්‍රේෂ්ඨ කිහිපයක් මාගේ පෙනට ඉන්න අපි යමු දැන් ඔබතුමා දැන් මේ අමාත්‍ය ධුරයෙන් නිරපලා
මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ සමරමු උත්සවයේ ඔබතුමා සහභාගී වෙන එතන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිටියා. තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් හිටියා. ඒ පක්ෂයේ ආදරණීය කට්ටිය හිටියා. ඔබ එතනට ගියා. එතනට ගියාම ලැබුණු ප්‍රතිචාර කොහොමද කර හිටුවේ මැතිනිය? ඔව් විශාල ප්‍රතිචාරයක් තිබ්බා. ඇත්ත වශයෙන්ම මේ සැරේ මේ උත්සවය කෙරුණේ බණ්ඩාරනායක සමාධි පදනමේ. इतने आराधना पत्र आराधना पत्र जनाधिपत डिसेंबर तीस मेथन की श्रीकल फिर मेथन कालीम कर प्रश्न श्रीलंका दस पक्ष आंडे ने कुटस्कार श्रीलंका पुद्यन पेरमणी तीन अति बहुत पुद्यन पेरमणि कटती है श्रीलंका दस पक्ष मूलारंभ तीन पेरिस ඉතින් බණ්ඩාරනායක මහත්තයෝ එකක් වත් දන්නේ නැහැ නේ මෙහෙම එකක් වෙයි කියලා. ඈ එයා ජන දුක කරපු වරායට ඔහුමයි කියලා හිතුවෙත් නෑ. තෙල් ටැංකිය වලට ඔහුමයි කියලා හිතුවෙත් නෑ මේ ඒගොල්ලෝ. ආ ඉතින් හැබැයි ඉතින් අපි හුතගෙන සලකන්න ඕන නිසා අපි ඒකට සම්බන්ධ වුණා. ඒක එක අවස්ථාවක් විතරයි. මේ ඒක අපි හුතගෙන සලකීම අපි කළේ මම 2015 ජනවාරි 8 වෙනිදා කවුරුත් නැති වෙලාවේ අභාප්‍රාප්ත ආලේ මාලා නැයි මමයි තමයි තව කීප දෙනෙක් එක කියලා ඔය උපහාර වල උතන ඔය විදිහට කළේ. ඒව සමහරුන් මතක නැහැ. ඒක වෙනම කාරණයක්. හැබැයි දැන් දේශපාලන ප්‍රවණතාවෙන් ගන්න ඉතාලම පැහැදිලිව පේනවා. ඔය 2015 මැතිවරණයෙන් පස්සේ මතවාදයන් තමයි පෙරමුණට ආවේ. ජයග්‍රහණය කරුවේ මතවාදයක්. පක්ෂ නෙමෙයි. ඒ නිසා තමයි පොදු අපේක්ෂකයෝ ආවේ. පොදු අපේක්ෂකයෝ ජයග්‍රහණය කළේ. එහෙම ආවේ. දැන් පසුගිය අවසාන ජනාධිපති මැතිවරණය ආවේ රාජ්‍ය ආරක්ෂාවකින්. ඒ සාහරන් ප්‍රශ්නෙත් එක්ක. එතකොට මේ ජාතිකත්වය ආගම් මේ සියල්ල පෙරමුණට ආවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ නවීන ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වෙන තාක්ෂණයත් එක්ක මේ රටේ තරුණ පරපුර හිතන්නේ වෙනස්. අවුරුදු 18ත් 40ත් අතර ඉන්නවා 160ක් ඡන්දදායක සංඛ්‍යාව. මේකින් අතිබහුතරයක් කිසිම දේශපාලන ප්‍රති දැන් ඉස්සර වගේ තරුණ සංවිධාන කාන්ත සංවිධාන මේව නිකන් නමට තියෙනවා විතරයි. තරුණ සංවිධාන මොනවාද කියලාවත් තරුණය දන්නේ අපේ රටේ අති බහුතරයක්. ඒක වැඩකුත් නැහැ. ඒගොල්ලෝ තාක්ෂණයත් එක්ක ඉන්නේ ලැප්ටොප් එක, පාම් ටොප් එක, කම්පියුටර් එක එකත් එක්ක ඒගොල්ලෝ වැඩනේ. හරි. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අපි මේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයෙන් ඔබටයි අපේ සැලසුම් හැදෙන්න ඕනේ හිතන්න ඕනේ. දැන් නැගීන විද්‍යාවන් තාක්ෂණය. ආ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජෙනොමික්ස් රොබොටික්ස් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් බිග් ඩේටා ඉතින් මේව තමයි මේ දැන් ඒගොල්ලෝ මේවත් එක තමයි ක්‍රීඩා කරන්නේ. එතකොට අපි පාසල් අධ්‍යාපනයේ තුල 6 වෙනි ශ්‍රේණියේ නෙමෙයි පළවෙනි ශ්‍රේණියේ ඉඳලත් අද වෙන රටවල් වල මේවා භාවිතයට ගිහිල්ලා රොබොටික්ස් AI මේ ඔක්කොම. එතකොට අපේ මේ මානවය හදන්න ඕනේ එතෙන්ටනේ. එතකොට මතක තියාගන්න ඕනේ මේ දේශපාලඥයන්ට ඇවිල්ලා මේ අපි 5000 දුන්නනේ අපි දැන් 10000 දෙනවා. ආ මේක නිකන් දෙනවා. ඒව බොරු කතා වලට දැන් නම් මේ තරුණ පිරිසනන් දවට්ටන්න බෑ. මේ තාක්ෂණයත් එක්ක යන්න පුළුවන් පිළිගත හැකි ප්‍රශ්න වලට පිළිගත හැකි විසඳුම් දෙන ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඊළඟට දේශපාලනේ හැඩ ගැහෙන්නේ ප්‍රතිපත්ති වටා මිසක් පුද්ගලේ වටා නෙමෙයි. ඒ නිසා ප්‍රතිපත්ති මාලාව සකස් කළා ඒ වටා ජනතාව වුණ කරන්න ඕනේ. හැබැයි ශක්තිමත්ව අනුග්‍රහ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය තියෙනුනේ මේක ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක නොකරනවා මොකද්ද කියන එකත් එතන තියෙනවා. ඔබතුමා එහෙම රටවල තියෙනවා. ඒ අදහසේ ඉඳලා ප්‍රතිපත්ති මාලාවක් සකස් කරලා බඩපිරිවෙලක් ඉදිරිපත් කරන්න කියන අදහස රාජ්‍ය මාධ්‍යවේ ඉන්න කාලේ ඉඳන් ක්‍රියාත්මක වුණාද හොර රහසේ? නෑ එහෙම කරේ නෑ. මගේ තීසස් එක තියෙනවා. මගේ තීසස් එකේ මගේ නිබන්ධනයේ ආචාර්ය උපාධියෙත් මම ලිව්වේ පොලිසි ගවර්නන්ස් ඇන්ඩ් පර්ෆෝමන්ස්. මම දැක්ක පත්‍ර වල සමහරක් දීලා තියෙනවා ඔබතුමා දැන් අර දෙලකඳ පොලියේ කතාවනේ අන්තිමට මතුවුනේ. ඊට කලින් ඉඳන් මේ යම් කිසි ආකාරයේ අභ්‍යන්තර සාකච්ඡා වලට සම්බන්ධ වෙලා තිබෙනවා. නෑ අනිවාර්යයෙන්ම අපි මන්ත්‍රීත් එක්ක පාර්ලිමේන්තුවේ කතා වෙනකොට අපි කතා කරනවා. මොකද මේක මේ කතා කරන්න බෑ ඔය අට පාස් නැති අයත් එක්ක. ඒක කතා කරන්න ඕනේ දැනුමක් තේරුමක් තියෙන පිරිසක. එහෙම පිරිස පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට තැනක් නැහැ නේද? කෙනෙක් කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නේ. ඒක නිසා අපි මොනිටුනාම තේම සාකච්ඡා වෙනවා. අපි කොහොමද දැන් හිතන්න ආණ්ඩු ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කොහොමද වෙන්න ඕනේ? හරි. කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතභාවය ප්‍රතිපත්ති කොහොමද වෙන්න ඕනේ? ඒක දැන් බලන්න ආහාර පිළිබඳව ගැසට් ගහගෙන ගියා මිල පාලනයට.
ඒක කොහොම ගැසට් එක ආපහු රිවර්ස් කළානේ දැන්කෝ දැන් මිල පාලනයක් නැහැ දැන් වෙළෙන්දු පාලනය කරනවා දැන් දැන් හාල් 140 ට 160 ට යනවා ඊළඟ සුමානේ මොකද්ද කියන්නේ බෑ ඉතින් මම කියන්නේ මෙහෙම වෙළඳපොළ ආර්ථිකයේ තියෙන රටවල එහෙම වෙන්නේ නැහැ නේ. ඇත්තටම දැන් විහිළුවක් වෙලා තියෙන අපි කෝ සිමෙන්ති කොටියක් 1375ක් වර කොහෙද ගන්න තියෙන්නේ? නැහැ කොහෙවත් නැහැ. දැන් මම ඒක අත්දැකීමෙන් දන්නවා මගේ මේ දවසේ 1500 1600. හයිස් දැන් ටයිල් එකක් දැන් සිමෙන්ති ගන්න ඕන නම් මේ හાર્ඩ්වෙයාර් එකෙන් ගිහින් කම්බිත් ගන්න ඕන. කම්බි ගත්තොත් සිමෙන්ති නේ. ඒක නෙවුනේ දැන් අර අර ජුබිලි ගනුව හන්දියේ පළවත්ත අවුට්ලට් එකේ. එතන මේ මුහුදනායි ප්‍රදේශයේ එතන තමයි ගන්න. දැන් ඒ කිරිපිටි ගන්න ගියාම දැන් පිටරටින් ගෙනේව නැහැ නේ සුපර්මාකට් එකේ. දැන් තින්නේ ඇන්කර් තිනවා. පළවත්ත තිනවා. ඒ වගේ දේශීයව තින්නේ. දැන් එතකොට ඒක ගන්න ගියාම මේ 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 මුකින් ගන්න ගියා. අවුට්ලට් එකෙන් ගන්න ගියාම කිරිපිටි පැකට් එක ගන්නකොට ඒකට කරන යෝගට් ගන්න ඕන. ඉතින් යෝගට් ඕනේ නැහැ නේ. මේ කිරිපිටි පැකට් එකට සල්ලි හොයාගෙන යන්නේ බොහොම අමාරුවෙන් එතනට යන මේ දුප්පත් ජනතා. එතකොට එහෙම දොඩ ගියෝ ඕන්නේ ද යෝගට් එකක් ගන්න ගියාම ඉතින් මතක තියෙන්නේ ඒක මතන වෙලා තින්නේ ඒකයි නේ මේ ඒක තමයි මිනිස්සුන්ට තියෙන පීඩනේනේ මේ පිට වෙන්නේ ඉතින් ඒක අපි තේරුම් ගන්න එපා පීඩනේ පිට වෙන එක තනවත්තන්න බලහත්කාරයෙන් ගියොත් තව පීඩනේ වෙන්නේ ඉතින් ඒක නිසා මම කියන්නේ ඒකයි ඒ නිසා අපි දේශපාලඥයන් හැට මතක තියාගන්න මේ සියලු දෙනාම ඒකනේ කියන්නේ දැන් ඔය පොලිං වල ඉන්න අය බලනකො කියන ඕගොල්ලන්ගේ මාධ්‍ය ප්‍රවෘත්ති යනකොට මුන් 225ම තියන්න ඕනේ නැහැලු හැබැයි 225 කී දෙනාද තීන්දුව ගන්න තැන්වල ඉන්නේ නැහැ. දැන් විපක්ෂය කොහොමටත් නැහැ නේ. සමහර විපක්ෂය ඉන්නේ අඬු කළත් ඒතර විරෝධය තමයි මතුවෙන්නේ රේ. ඒ විරෝධය මතුවෙන්නේ එහෙම ගිය සැරේ මැතිවරණ කාලෙත් ඕක තිබුණා. ඉතින් ඒ සහරන් ප්‍රහාරය එල්ල කළාම ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ දැන් මේ කළ නොහැකි දේවල් යථාර්ථයක් නොවන දේවල් ඉදිරිපත් කළ වැඩක් නැහැ. ප්‍රතිපත්ති මාලාවක් තියෙනවනේ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ක්‍රියාත්මක කළපු වකවානුවක් තියෙනවා. ඒකල විශ්වසනීයත්වයක් තියෙනවා. මෙන්න මේ ටික ගොඩ නගන්න නම් 20 වෙනි සියවසෙන් ඉස්සරහට ඇවිල්ලා 21 වෙනි සියවසේ 3 වෙනි සතක 3 වෙනි දශකයෙන් ඔබට හිතන්න පුළුවන් පිරිසක් සූදානම් වෙනවා. මම අවසන් ප්‍රශ්නේ මුතුමෙන් අහන්නේ අර ප්‍රේක්ෂකයට ප්‍රශ්නේ සම්බන්ධ කරලා දැන් ප්‍රතිපත්ති මාලාවක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි එබතුමාගේ අදහස. දැන් අපි ගත්තොත් මේ අදහස ක්‍රියාත්මක කරන්න පිරිසක් ඉන්න එපා කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ දැන් තියෙන දේශපාලන පක්ෂ ඉස්සර එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා දහස් පක්ෂ ප්‍රබල දේශපාලන කඳවුරු දෙක. දැන් ඒ පක්ෂ දෙකෙන් කැඩිලා තමයි දැන් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ඇවිල්ලා තියෙනවා සමගි ජන බලවේගය හැදිලා තියෙනවා. එතකොට දැන් මේ අතර ප්‍රධාන පක්ෂ දෙකට වඩා ඒව ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමා මේ යෝජනා කරන ප්‍රතිපත්ති මාලාව සහ ඒ ක්‍රියාත්මක කරන ව්‍යුහය ජනතාව අතරට අරන් යන්න කණ්ඩායම කැදෙන්න එපා. ඒ කණ්ඩායම සමන්විත වෙන්නේ කොයි වගේ කණ්ඩායමකින්ද? ඒ කණ්ඩායම නම් අත් වශයෙන්ම මේ පිළිබඳව බහුතරයකට හැමෝම නැුණත් බහුතරයකට මේක අධ්‍යාපනික වශයෙන් දැනුමක් තියෙනවානේ. වෘත්තිමය දැනුමක් තියෙනවානේ. ඔය කින්දේ තීරුම් අරගෙන ඒකට අවශ්‍ය නම් සංශෝධන කරලා හිටන් ඉස්සරහට යන්න. මතක තියාගන්න දැන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති තියෙනවා. හරි. ඒකේ අදටත් වළංගු වෙන කරුණු තියෙනවා. හැබැයි අදට වළංගු නොවන කරුණුත් තියෙනවා. ඒක තුර අපි ගලපා ගන්න ඕනේ. එදා එක්සත් ජාතික පක්ෂයේ DSL නායක මහත්මයා, DSL මහත්මයා, JR මහත්මයා, ප්‍රේම්දාස ඔහුම ආපු ඒවා එදා කාලිනම ගැලපෙන්න පුළුවන්. හැබැයි අද ඒක ගැලපෙන්නේ නැහැ. ඒක අපි නවීකරණය කරගෙන යන්න ඕනේ. ඒකයි මම කිව්වේ. ඒ ඔක්කොම පැත්තකින් තියලා. ප්‍රතිපත්ති මාලා පිරු විදේශ ප්‍රතිපත්ති, අධ්‍යාපන, රාජ්‍ය සේවය, අධිකරණේ, ওই වගේ ප්‍රධාන ක්ෂේත්‍ර ටික ජන ජීවිතයට බලපාන නිවාස, ආහාර, මේ වගේ ආර්ථිකය මේ වගේ රැකී රක්ෂා මේවට ස්ථිරසාර වශයෙන් විසඳුමක් දෙන්න පුළුවන් මේක එකපාර කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ මෙහෙම කරන්න බෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කන්නංගර මාත්‍ය පටන් ගත්ත එකත් ඒකෙත් සමහරක් ඒවා අදට ගෙරලා නැහැනේ ස්කිල්ස්. ඒකනේ දැන් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි හිතනවනම් මේක පුළුවන් කියලා මේ ෂණිකව කරන්න ඒක කරන්න බෑ. මේක මොකද මානවයත් එක්ක කරන්න තියෙන්නේ. ඒ වගේ තමයි මේ හැම එකක්ම මම කිව්වේ එකයි. 21 වෙනි සියවසෙන් ඔබට හිතන්න පුළුවන්. කොහොමද දැන් බලන්නකො ආතසීක්ලා එදා පුරෝගතන කරපු අද ඇත්ත වෙලන්නේ තියෙන්නේ අන්න ඒකමද දැක්මක් ඒ තුමාගේ දැක්මක් තිබුණා මේ ක්ෂේත්‍රය පිළිබඳව ඒ දැක්ම ගැලපෙන්න ඕනේ යථාර්ථයත් එක්ක මගේ ඔළුවේ ඔක දැක්මක් තියාගෙන ඉඳලා මේක තමයි කරෙන්න ඕනේ කියලා ගියාට යථාර්ථය ඒක නෙවෙයි නං ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ අද සමහර කරුණු වලට ප්‍රශ්න මතුවෙලා තින්නේ එතනින් ඒ නිසා දැක්මක් තියෙන්න ඕනේ ඒක යථාර්ථවාදී වෙන්න ඕනේ ඒක ඉදිරි සියවසේ ඉදිරි දශකවලට ගැලපෙන එකක් වෙන්න ඕනේ
එහෙම නැත්නම් ඒව යල් පැන ගියව. අවසන් ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නයක් කාන්න වෙනවා. ඔව්. ඉතින් එතකොට ඔබ අහපු එක මම ඉවර කරනවා නම් මේ හා සමාන අදහස් ගැලපෙන ස්පාන පක්ෂලා ඉන්නත් පුළුවන්. පක්ෂ නවීකරණය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත්ම එකක් එන්නත් පුළුවන්. හරි. ඒ ඕනම දෙයක් ඉදිරි කාල සීමාව තුළ වෙන්න පුළුවන්. අතුරු ප්‍රශ්නේ නෑ. මම එතෙන් තමයි එන්නේ හැදුවේ. මම හිතන්නේ මම බැරුවේ. අපේ ස්තුතිවන්ත වෙනවා ගරු හිටපැමැත්තමනේ අපි ආරාධනය පරිදි මේ වෙලාවේ ඔබතුමාගේ සහභාගීත්වය ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරන අවසන් ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ උත්තර ආවද? ආවනේ අපිට මට දැන් මේ අවසාන වශයෙන් පත්‍රයේ කියලා තියෙනවානේ දේශපාලනින් සමුගන්න අය දේශපාලනය කරන හින්දා මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. නෑ ඒකේ මම අදහස් කළේ දැන් වයස්ගත වීම නෙමෙයි. එතන වෙලා තින්නේ දේශපාලන ක්ෂේත්‍රය තුල යථාර්ථවාදී විදිහට හිතන්න බැරි විදිහට තීන්දුව ගන්න අය. අන්න ඒ අය ගැන තමයි මම කියන්නේ. අප නැවත ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපි තවත් දවසක සාකච්ඡා කරන්න ගිහමු. ඔබේ ඉදිරි දේශපාලන වල සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හැම දිනකටම සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ජනහනින් සමගාමීව.